මං කියන එක ඇහෙනවද කට්ටිය? කට්ටිට ඇහෙනවද මං කියන එක? හරි, ඉතින් එහෙනම් කොන්නිචා, ආයුබෝවන්. ඉතින් අපේ චැනල් එකට ගොඩක් කට්ටිය එකතු වුණා පහුගිය කාලේ, 12,000ක් වගේ පිරිසක්. ඉතින් ජපානය ගැන සියලුම දේ ඇත්තතරතුරු හරිදේ හරි විදිහට දැනගන්න. ඉතින් හැමෝටම මේ ජපානය සිංහ සල්ගුණට එකතු වුණාට ස්තුතියි. ඒවගේම ගොඩක් අය එකතු වෙලා ඉන්නවා. අද ගොඩක් මම ප්‍රශ්නවලට උත්තර දෙන්නා. ඉතින් ඔයාලගේ ප්‍රශ්න මේ කෙලින්ම මගෙන් අහන්න පුළුවන් ඕන ප්‍රශ්නයක්. එතකොට ලේසි, මොකද ගොඩක් අය ගොඩක් මැසේජස් එවලා තිබ්බ. එතකොට ඒවට රිප්ලයි කරන්න ගොඩක් වෙලා යනවා. සමහර දවස්වලට මැසේජස් 100 පැනලා තිබ්බ දවස් තියෙනවා. ඉතින් ඒක නිසා මෙතන කමෙන්ට් කරන්න ඔයාලට තියෙන ප්‍රශ්න, ඒ වගේම වෙන ප්‍රශ්නත් මං අද විශේෂයෙන්ම කම්පැනි වීසා, SSW වීසා, ඒ වගේම බිස්නස් වීසා ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කට්ටිය එහෙනම් තියෙන ප්‍රශ්න ඔක්කොම ඉස්සෙල්ලම මට එවන්න. ඉතින් විසිට් වීසා ගිහන් කියන එක්කෙන අහලා තිනවා විසිට් වීසා කවද්ද දෙන්නේ කියලා. ඉතින් ඒක තාම හරියටම මේ රජයෙන් කිසිම දෙයක් දැනුවත් කරලා නැහැ. ඒක දැනගත්තකම අප්ඩේට් එකක් අරන් එන්න. ඊළඟට VFS එකෙන් අප්ඩේට් කියන්නේ තාම එහෙම විශේෂ අප්ඩේට් එකක් නැහැ. කලින් අප්ඩේට් එකක් ගෙනාවා 8 වෙනිදා ඉඳලා කට්ටියට එන්න පුළුවන් කියලා. ස්ටුඩන්ට් වීසයි, ට්‍රේනින් වීසයි, බිස්නස් වීසා කට්ටියටයි. අනිත් කට්ටිය ගැන තාම මේ විශේෂ දැනුවත් වීමක් නැහැ. ඉක්මනට මේ ඕපන් කරයි කියලා හිතනවා. ඊළඟට ආයි කොහොමද, ඉතින් හොඳින් ඉන්නවා, ඔයාලට කොහොමද? ඉතින් ගොඩක් කට්ටිය වෙලා ඉන්නවා සතුටුයි. ජපානින් ඉන්න බලාපොරොත්තු වෙන කට්ටිය. ඉතින් ඊළඟට ඉන්ටර් කම්පැනි වීසා එකෙන් අප්ලයි කරාම එන්න කොච්චර කල් යනවාද කියලා අහලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ ඉමිග්‍රේෂන් එක වැඩ කරනවා ජපානයේ. ඉතින් සාමාන්‍යයෙන් ඒක මාස 3ක් අඩුමුණොත් මාස 5ක් අතර වගේ කාලයක් තමයි යන්නේ. කොහොමත් ඒ කාලය ඇතුළත දෙන්න ඕනේ. කොරෝනා කේසස් නිසා සමහරකට ඔහෙන් ඩොකියුමෙන්ට්ස් එවන්න පරක් වුණාද කියලා කියන්න බෑ. ස්ටුඩන්ට් වීසා දීලා තින් දැන්ටමත් එන්න පුළුවන්. ලංකාවේ ඒ ප්‍රොසස් එක පරක්කු නිසා තමයි තාම එන්න හැකියාවක් නැත්තේ. ඉතින් මට නම් එක්කෙනෙක් අශිර වීරසේන අහලා තිනවා මට ස්ටුඩන්ට් වීසා දානකොට ඉමිග්‍රේෂන් කෝල් එක ආවද කියලා. ඉතින් මට නම් කෝල් එකක් ආවේ නැහැ. හැබැයි ආවයි මම දැකලා තියෙනවා. එහෙම හැමෝට මේ කෝල් එක එන්නේ නැහැ. ඉතින් විශේෂම කෙනෙක්ට තමයි එන්නේ. ඊළඟට ට්‍රූ ස්මාර්ට් චැනල් මේ දවස්වල රජයෙන් එවනවා SSW ස්පෙසිෆයිඩ් ස්කිල් වීසා කියන කැටගරි එකට මේ යවනවා. මේ කැටගරි එකේ ලංකාවේ අයව ගන්නේ කැටගරිස් 14ක් යටතේ ගන්න ස්කිල් වීසාකට. හැබැයි ලංකාවට දීලා තියෙන දැනට කැටගරිස් දෙකයි. ඒක එකක් තමයි මේ මොනවාද ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් එක, කියන්නේ කෑම සම්බන්ධ රස්සාවල්. අනිත් එක තමයි කෑගිවස්, ඒ කියන්නේ සාත්තු සේවක තියෙන කැටගරිස් දෙක. මේ දෙකෙන් යන්න පුළුවන්. මේවට විශේෂ එක්සෑම් ස්කිල් එක්සෑම්ස් දෙකක් තියෙනවා. එක්සෑම් දෙක කරලා ඊට පස්සේ JLPT ජපාන් භාෂා ප්‍රවීණතා විභාගයේ N4 ලෙවල් එක කරන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් ඔයාලට මේ විදේශ සේවයකින් කෙලින්ම ඇප්ලයි කරන්න පුළුවන් මේකට. ඉතින් ඒ විදිහට තමයි ස්කිල් වීසා ඇප්ලයි කරන්න පුළුවන්. ඒක විදේශ සේවයකින් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. මම ලින්ක් එක පස්සේ මේ වීඩියෝ එකේ යටින් දාන්නම්. ඊළඟට අපි බලමු අද අප්ඩේට් එකක් නැහැ. දැන්දෙන වීසා වර්ග අහලා තිනවා. ඉතින් දැන්දෙන වීසා වර්ග කියන්නේ ඔයාලා අහන්නේ දැන්ට ජපාන්ට එන්න පුළුවන් වීසා නම් 8 වෙනිදා ඉඳලා එන්න පුළුවන් ස්ටුඩන්ට් වීසා, බිස්නස් වීසා, ට්‍රේනින් වීසා කැටගරි තුනට විතරයි. ඊළඟට ගේමින් ශාගි හායි හායි කොන්නිචුවා. ඉතින් ආයස් අහලා තිනවා ඩිපෙන්ඩන්ට් වීසා වෙන්නේ නැති ඩිෆෙන්ඩ් වීසා නෙමෙයි ඩිපෙන්ඩන්ට් වීසා මාරු වෙන්න පුළුවන්ද, කොච්චර කාල යනවාද, ලැන්ග්වේජ් ස්කූල් වලට කියලා. ඉතින් පොඩ්ඩක් ඉන්නේ ප්‍රශ්න ගොඩක් තියෙනවා පල්ලෙහාට. මට ප්‍රශ්නේ ආයි එවන්න පුළුවන් නම් ඉතින්
එකකට දළ වශයෙන් කියක් යනවාද කියලා අහන්නේ. මොකකටද? බිස්නස් වීසා. බිස්නස් වීසා කියන්නේ ඒක ටිකක් සංකීර්ණ මාතෘකාවක්. ඊළඟට බිස්නස් වීසා ගන්නවා කියන්නේ ඒක ලේසි වැඩක් නෙමෙයි. ඉස්සෙල්ලම මේ ජපානේ බැංක account එකක් තියෙනවා. ඊට පස්සේ අවිල්ලා මේ company එකක් open කරන්න ඕනේ. ඒක තනියෙන් කරන්න පුළුවන් foreigners ලට ගොඩක් කල් යනවා. සාමාන්‍යයෙන් අවුරුදු 5ක් හෝ 5ට වැඩි වෙන ඕනේ සාමාන්‍යයෙන්. මොකද ඒකේ තියෙනවා මේ විශේෂයෙන්ම සල්ලි පෙන්වන්න තියෙන ගොඩක් ගාන. ඒ සල්ලි පෙන්වුවට පස්සේ විශේෂයෙන්ම ආවගම කරන්න බෑ. විශේෂයෙන්ම මේ ඒකට ගොඩක් කල් ජපානයේ ජීවත් වෙන්න ඕනේ. ඉතින් එහෙම නැතුව business visa ලේසියෙන් ගන්න බෑ. හැබැයි ජපන් කෙනෙක්ගේ උදව්ව ඇතුව business visa ගන්න හැකියාවක් තියෙනවා. එයාලත් එක්ක company එකක් share company එකක් open කරලා කියන්නේ share කරගෙන. ඊළඟට මේ අවුරුද්දේ ගිහන් මේ අවුරුද්දේ ඉවරන කලින් වීසා සේරම දෙයිද කියලා කියන්න බෑ. දැන්ට eligibility ලැබිච්ච පිළිවෙලට ගොඩක් දුවර ගන්නේ set විදිහට තමයි ගන්නෙ. ඉතින් ඒක නිසා මේ කොහොම වෙයිද කියලා හරියට කියන්න බෑ. ඉතින් ස්ටුඩන්ට් එන්න හොඳම intake එක දිල්ෂා. ස්ටුඩන්ට් ඉගෙන ගන්න කෙනෙක් නම් ස්ටුඩන්ට් වෙන්න හොඳම මේ intake එක තමයි අප්‍රේල්. මොකද අප්‍රේල් ආවට පස්සේ හරියටම ඉගෙන ගන්න පුළුවන් අවුරුදු දෙකක් ලස්සන්ට මේ පිළිවෙලට හිමින් සරයි. ඉතින් අප්‍රේල් හොඳයි, ඊළඟට ජූලයිත් හොඳයි සමන් ඉගෙන ගන්න. ඔයා වැඩියෙන්ම ෆීස් ගැන, ඒ කියන්නේ සල්ලි ප්‍රශ්න තියෙන කෙනෙක් නම් ෆීස් අඩු කරගන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙමනම් ඔක්තෝබර් හොඳයි. ඔක්තෝබර් ආවහම මාස ගණනක් අඩු වෙන නිසා ෆීසුත් අඩු වෙනවා. හැබැයි ඉගෙන ගන්න ආස කෙනෙක් නම් අනිවාර්යෙන් අප්‍රේල් හරි ජූලයි හොඳයි. ඊළඟට කැල් කුසුම් ටයිම් පාස්ටි කියනවා. ගොඩක් ප්‍රශ්න තියෙනවා කට්ටියට. අපි බලමු. ස්ටුඩන්ට් වීසා දීලා තියෙන ඉස්සෙල්ල කිව්වා 8 වෙනිදා නම් පටන් ගත්තා. මාරු වෙන්න පුළුවන්ද කොච්චර? ඩිපෙන්ඩන්ට් වීසා මාරු වෙන්න ස්කූල් ඉවර වෙන්න කියන්නේ ලැංග්වේජ් ස්කූල් ඉන්නකොට ඩිපෙන්ඩන්ට් වීසා ගන්න බෑ. අනිවාර්යෙන් සෙන් මොන් එමන්ද ටෙක්නිකල් ස්කූල් එකකට හරි එහෙමත් නැත්නම් මේ යුනිවර්සිටි ඉන්නකොට තමයි ඩිපෙන්ඩින් වීසා ගන්න පුළුවන්. ඊළඟට ස්ටුඩන්ට් ක්‍රිෂෙන් ශාන්දි මා ස්ටුඩන්ට් වී 7 වාදි කියලා ලංකාවේ ඒජන්සි කට්ටිය බොරු කරන කට්ටිය ගොඩක් ඉන්නවා. මොකද මේ සමහරු ඉන්නවා ජපානින් ඉන්න කට්ටියත් මේ ස්ටුඩන්ට් වීසා ගන්නවා කියලා සල්ලි ගන්නවා. විශේෂයෙන්ම මේ මම දන්න කෙනෙක් එහෙම වෙලා තිබ්බා. මට මැසේජ් කරලා තිබ්බ පේජ් එකට ඉතින් එයා සල්ලි වගේක් දීලා දිනා ස්ටුඩන්ට් වීසා ගන්න කියලා. මේ ලක්ෂ 5යි ගානක් දීලා දිනා පළවෙනිට ගෙවන්න කියලා ස්කූල් එක ඩොකියුමන්ට් එක ඔක්කොම හදලා දෙන්නම් කියලා. ඉතින් එහෙම ගෙවුවට පස්සේ අන්තිමට එයාගේ සල්ලිත් නැහැ. මේ ජපානින් ඉන්න කෙනාව කන්ටැක්ට් කරගන්න විදිහක් නැතිලා තියෙනවා. ඉතින් පව් ඒ වගේ වැඩ කරන්න එපා කියලා කියන්නේ. ඉතින් මොකද මිනිසුන්ගේ සල්ලි ගොඩක් අපරාධ ඒ වගේ දේවල්ට අහුවෙන්න එපා. හරි ඒජන්සි එකට යන්න, නැත්තම් මේ හරියට විදේශ සේවා නියුක්තිකාරයන්සෙන් අහලා ට්‍රේනින් වීසා හරි ස්කිල් වීසා ගියත් ඒ ගැන හරියට දැනගෙන යන්න. ඉතින් ඕසකා යුනිවර්සිටි එක ගැන මම හොයලා කියන්න. 200,000 මෙහෙම කම්පැනිස ගියත් මොන වීසා ගියත් මම නම් කියන්නේ ලැන්ග්වේජ් එක ඉගෙනගෙන යන එක හොඳයි. ඉතින් මොකද කම්පැනිස වල ගොඩක් ප්‍රශ්න තියෙනවා. දැන් අපි මම කට්ටියත් එක්ක කතා කරාම මේ දැනගන්න හම්බුණා කම්පැනි වීසා ඇවිල්ලා සමහර කම්පැනිස් තියෙනවා. මොකද ඔක ලංකාවේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට හොර ડોකියුමන්ට්ස් තමයි දාලා ගන්නෙ. ඊට පස්සේ ආවට පස්සේ මේ හදිසිය දැන් පඩි ගෙවා ගන්න බැරි වුණොත් ඒ පඩිය දෙන්නේ නැහැ ඒගොල්ලෝ. එයාලගේ ප්‍රශ්න දැන් කොරෝනා කාලේ ගොඩක් එහෙම වෙලා තිබ්බා. මාස 3ක එක්කෙන් පඩිය දීලා නැහැ. අන්තිමේ යා ඒකෙන් අස්සලා මේ එයාට part time කරගන්නත් බැහැ. එයාට ලැන්ග්වේජ් එකක් නැහැ. ওই වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට අදිසිය අතරමං වෙනවා. මොකද ඒ වගේ කම්පැනි වීසාවට පස්සේ කිසිම වගකීමක් මේ ජපානයේ තානාපති කාර්යාලයෙන් හෝ මේ ඉමිග්‍රේෂන් එකෙන් මේ මොකද මෙහි තියෙන ආගම නිගමන අධිකාරියෙන් කිසිම වගකීමක් ගන්න නැහැ. ජපානයේ කිසිම වගකීමක් ගන්න නැහැ. මොකද ඔයා කොන්ට්‍රැක්ට් කරන්නේ ඒ කම්පැනි ඉන්ටර්ට්‍රාන්ස්ෆර් කම්පැනි වීසාවකට එක්ක මේ කම්පැනිත් එක්ක තමයි ඩිරෙක්ට් මේ ඒක මේ ට්‍රාන්ස්ෆර් කරන්නේ. ඉතින් එතකොට මේ ඒක නිසා ඔයාගේ වගකීමක් ගන්න නැහැ ජපානයෙන්. ඒක නිසා කම්පැනි වීසා යනවා නම් අනිවාර්යෙන් මොන වීසකින් ආවත් ලැන්ග්වේජ් එක කරලා ඉන්න කියන්නේ ඒකයි. මොකද හදිසියේ කතා කරගන්න හැරි ලැන්ග්වේජ් එක තියෙන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් ලැන්ග්වේජ් එක කරලා ඉන්න ගොඩක් අය මම කියන්නේ
මොකද කට්ටි බෝ කියන ලැන්ග්වේජ් එක නොකරවත් කරගන්න පුළුවන් මෙහෙමයි එහෙම කියන්නේ එහෙම වුණාට කරාති වලට තේරෙයි අන්තිමට ජපානේ එපා වෙනවා ලැන්ග්වේජ් එක නැතුව ආවට පස්සේ ඉතින් ඒක නිසා ලැන්ග්වේජ් එක කරලම එන්න චිබා වල වියදම් ටිකක් වැඩි මොකද ටෝකියෝ නිසා සාමාන්‍යයෙන් චිබා පැත්තේ හැබැයි පඩිත් හොඳයි ඒත් එහෙ සාමාන්‍යයෙන් වියදම් ටිකක් වැඩි මොකද එහෙ පෝට් සිටි එකක් තියෙන්නේ ඉතින් වියදම වැඩි වුණාට පඩිත් වැඩි part time jobs වල එහෙම එකකුත් තියෙනවා සැප පහසුකම් වැඩි ඉතින් ඊළඟට ලෝන් එකක් සඳුන් අහලා තිනවා ජපාන් ස්ටුඩන්ට් වීසා මෙහි ලෝන් එකක් ගන්නවද ගෙවා ගන්න පුළුවන්ද කියලා. ඉතින් ගෙවා ගන්න පුළුවන් ඉතින් ජොබ් සෙට් කරන විදිහ තමයි. ඒක හරියටම කිව්වොත් මේ විශේෂයෙන්ම මේ කොරෝනා කාලේ නිසා ජොබ් හොයාගන්න ටිකක් අමාරුයි. හැබැයි දැන් ඒක ටික ටික අඩු වෙලා යන ජපානයේ දැන් නම් කේසස් ගොඩක් අඩුයි. ඒක නිසා මේ ගෙවා ගන්න පුළුවන් වෙයි අවුලක් නැති වෙයි ජොබ් එකක් සෙට් වුණොත් සමහර පැති තියෙනවා ඒ ජොබ් සෙට් වෙන්නේ නැහැ. ඉතින් ටිකක් මහන්සියෙන් වෙනවා ණය ගෙවා ගන්න. මොකද පැය 28 ගෙවලා ගොඩක් වෙලාවට ණය පැය 28 වැඩ කරලා ණය ගෙවන්න ටිකක් අමාරු. ඉතින් ඊට වඩා වැඩ කරගන්න වෙනවා. එහෙම වුණත් අතට සල්ලි දෙන්න ජොබ් එකක් හරි එහෙම හොයාගන්න වෙනවා. නිමේෂ හේරත් මට කෙනෙක් බිස්නස් වීසා එකක් අරන් දෙනවා කිව්වා. ජපන් වලින් ලැන්ග්වේජ් පාස් වෙන්න ඕනේ නැහැ කියලා. ඉතින් මට ඕන එකකින් මට ඕනෙම ජොබ් එකක් එකකින් කරන්න පුළුවන්. බිස්නස් වීසා ඇවිල්ලා මේ ජොබ් කරන්න මම දන්න විදිහට දෙන්නේ නැහැ තහනම්. ඒක බිස්නස්. ඒක නිසා මේ ඒක ගැන හොයලා බලන්න. මොකද ගොඩක් කට්ටි ඉන්න සල්ලි වංචා කරන වංචාකාරයෝ මෙතන මේ 70%ක්ම වංචාකාරයෝ ඉන්නේ. ඒක හරියටම කියන්න පුළුවන්. මොකද ගොඩක් අය මට කතා කරා. ඒක නිසා පරිස්සමින් සල්ලි දෙනකොට පරිස්සම් වෙන්න. අතුල්ල බණ්ඩාර එන අප්‍රේල් බැජ් එකත් පරක්කු වෙව පරක්කු වෙයි. මොකද තාමත් අර සෙට් දැන් කලින් පරක්කු වෙච්ච කට්ටිය ඉන්නවා එලිජිබිලිටි ඇවිල්ලා මේ හම්බෙච්ච නැති තාම ඉන්න බැරිච්ච කට්ටිය. ඉතින් ඒක නිසා අලුත් කට්ටියට එන්න ටිකක් වෙලා වෙයි. පිළිවෙලට ගණීවි ගොඩක් දුරට. ඊළඟට ස්ටුඩන්ට් වීසා එනවා නම් අප්‍රේල් ඔක්තෝබර් ජූනිද ආයි කිව්වා දිල්ෂාට මම. ඒක අප්‍රේල් එනවා නම් ඉගෙන ගන්න හොඳයි. ෆීස් පැත්ත සල්ලි ගැන හිතනවා නම් ඔක්තෝබර් හොඳයි කියලා. ඉතින් N4 ජපානදි කරනවා නම් කෝස්ට් එක කොච්චර කල් වෙනවා. N4 එක මෙහෙමයි. ඒක මාස 6නුත් කරන්න පුළුවන් හරියට පාඩම් කරොත්. මාස 4නුත් පුළුවන් හරියට කරොත්. ඉතින් ඉක්මනට තමන්ගේ අතේ තමයි ඒක තියෙන්නේ. තමන් හරියට පාඩම් කරගත්තොත් ඒක ඉක්මනට කරගන්න පුළුවන්. අතරම මම N5 එක කරේ මාස ගානක්. ඒ කියන්නේ මාස 4ක් වගේ කෙටි කාලෙකින්. මොකද මම A level එකට පම් පටන් අරන් ජපනිස්. ඊට පස්සේ මම නිකන් exam එක දාලා බැලුවම මම එකපාරින් පාස් වුණා N5 එක. ඒක මම හැබැයි පාඩම් කරා. ඉතින් ඒක නිසා එච්චර හිතන්න එපා හොඳට පාඩම් කරගන්න. ළඟට ඕසකා එක ගැන මම ආයි බල්ලා කියන්නම්. සාමාන්‍ය පෙළ කරලා ජපාන්ට ඇවිල්ලා ඉනම් ජපාන්ටෙන් කොහොම කරලාවත් ජපානිස් මොන විසකින් දෙන්නේ ස්ටුඩන්ට් විසකින් ආනවා නම් ලැන්ග්වේජ් ස්කූල් අවුරුදු දෙකක් ඉඳලා ඊට පස්සේ සාමාන්‍යයෙන් සෙන්මුන් ගක්කෝ ටෙක්නිකල් ස්කූල් එකකට ගිහිල්ලා ඊට පස්සේ තමයි ජොබ් එකක් ගන්න පුළුවන්. එහෙම තමයි ඒක වෙන්නේ. ලකින්දු දිනුවර ස්ටුඩන්ට් විසා ගිහින් ස්ටඩි කරන්න ඕනේ ඒ ද ජොබ් විතරක් කරන්න බැරිද? බෑ. ස්ටුඩන්ට් වීසා ගිහිල්ලා අනිවාර්යයෙන්ම ස්ටුඩන්ට් ස්ටඩි කරන්න ඕන. මොකද නැත්තම් ස්කූල් එකෙන් ඒ කියන්නේ ඇටෙන්ඩන්ස් මාක් කරනවා. ඒ ඇටෙන්ඩන්ස් තිබ්බේ නැත්තම් දෙවැනි අවුරුද්දේ වීසා වලට ડોකියුමන්ට්ස් දෙන්නේ නැහැ. ස්කූලෙන් ඒක මේ ඔයාලගේ ડોකියුමන්ට්ස් දෙන්නේ නැහැ. එහෙම වුණොත් ඔයාලට ආයිත් ලංකාවට යන්න වෙනවා. එහෙම නැත්තම් ප්‍රශ්නයක් වෙනවා ඔයාගේ ඇටෙන්ඩන්ස් නැතුව. ඒක නිසා ස්ටුඩන්ට් වීසාව නම් අනිවාර්යෙන් ස්ටඩි කරන්න ඕන. ජොබ් විතරක් කරන්න බෑ. එහෙම පැනපුවා ඉන්නවා. ඉතින් පැනලා වැඩක් නැහැ. ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා තේරුමක් නැහැ. ඔච්චර මහන්සිලා ડોකියුමන්ට්ස් හදලා ඊට වඩා හොඳයි මේ හරියට ඉගෙනගෙන කවදා හරි ටෙක්නිකල් එකට ගිහිල්ලා ජොබ් එකක් ගන්න එක වටිනවා. ඉතින් ඊළඟ එකට ඉමන්ත දිල්ෂාන් නගෝයා වල ගමකුත් නොවන නගරයක් තමයි මගේ ස්කූල් එක තියෙන්නේ. වේදම කොහොම වෙයිද? හරියට සිටි එක දන්නේ නැතුව එහෙම කියන්නම ඉමන්ත. ඒක ඔයා සිටි එක මට පුළන්න එවන් මම බල්ල කියන්න. O level
දිල්සාගේ ප්‍රශ්නෙට උත්තරේ මන් දුන්නා. ඉංජිනේරින් කෝස් එකකට කියන්නේ සමනින් යුනිවර්සිටි එකක ගත්තොත් අවුරුද්දට පළවෙනි අවුරුද්ද ඇඩ්මිෂන් ෆී එකත් එක්ක යුනිවර්සිටි එකේ ඉංජිනේරින් කෝස් එකක් ගන්න ලක්ෂ 8ක් විතර යෙන් වලින් ලක්ෂ 8ක් විතරයි. ඒක ලංකාවේ මුදලින් කිව්වොත් ලක්ෂ 16ක් වගේ. ඉතින් ඉංජිනේරින් කියන්නේ ලේසි කෝස් එකක් නෙවෙයි, ලැන්ග්වේජ් එක උඩරිම මට්ටමට තියෙන්න ඕනේ. ඊළඟට ඉජියු කියන එක්සෑම් එකේ මැතමැටික්ස් පැත්ත, මැත්ස් ගණන් ස්ට්‍රීම් එක, ඒක මැත්ස් ස්ට්‍රීම් එකෙන් ලකුණු ගොඩක් තියෙන්න ඕනේ ඉංජිනේරින් කරන්න. ඊළඟට බිස්නස් වීසා ගැන මම කිව්වා, මේ කම්පැනික් ඕපන් කරන්න ඕනේ, කවුන්ට් එකක් තියෙන්න ඕනේ, සල්ලි පෙන්වන්න ඕනේ. සාමාන්‍ය ටිකක් කල් ජපානට ආව ගමම කරන්න බෑ, ගොඩක් කල් ඉන්න ඕනේ. ඊළඟට චාවු නිදේශික වර්ක් කරන අයවත් ගන්නේ එලිජිබිලිටි පිළිවෙලටද? ඔව්, ඉතින් හැමෝම එහෙම තමයි. වර්ක් කියන්නේ වර්කින් කියන කැටගරි එකේ අපි තුවා ට්‍රේනි විසායව විතරයි තාම අප්‍රූව් කරලා තියෙන්නේ. ඉතින් එහෙම නිසා අනික් කට්ටියව ගණන් ගිටියක් පරක් වෙයි. ට්‍රේනි විසා කට්ටිය සෙට් ගණන් එලිජිබිලිටි පිළිවෙලට ගොඩක් වෙලාවට. ඊළඟට ඉස්සල විසල් දිමන්ත මම වීඩියෝ එකක් ඊයේත් කරලා ඔලර් කරලා එන්න බැරිද කියලා අහන එකට එන්න පුළුවන්. අස්වීම් සහතිකේ අවුරුදු 12ක් හෝ 13ක් ඉගෙනගෙන තියෙනවා කියලා තියෙනවා නම් අනිවාර්යෙන් එන්න පුළුවන්. ඊළඟට අපි ජපානට හේෂානි සෞභාග්‍ය අපි ජපානට ඉගෙන ගන්න ඇවිල්ලා පොඩි කස්සාවක් කරන්න ඕනේ. ඉතින් අයියත් එහෙම මමත් එහෙම කරා. අනිවාර්යෙන්ම ජොබ් කරන්න ඕනේ. මෙහි නැත්තම් ජීවන වියදම ටිකක් වැඩි නිසා ජොබ් කරන්න ඕනේ. මොකද ටැක්ස් එහෙම තියෙනවා. ඊළඟට ඉන්ෂුරන්ස් ඒවා ඔක්කොම ගෙවන්න ඕනේ. හැමෝම වැඩ කරන්න ඕනේ. නැත්තම් ටිකක් අමාරුයි. ඊළඟට ස්ටුඩන්ට් වීසා අවුරුදු කීයද කියලා ගේමින් චැගි අහලා තිනවා. ඉතින් ස්ටුඩන්ට් වීසා වලට ඒක දැන් ඔයා ස්ටුඩන්ට් වීසා සාමාන්‍ය ලැන්ග්වේජ් ස්කූල් අවුරුදු 2යි. දාල වශයෙන් ගත්තොත් අවුරුදු 2යි. අවුරුදු 2 ගියාට පස්සේ අනිවාර්යයෙන්ම ස්ටෙන්මොන් ගක්කෝ ටෙක්නිකල් ස්කූල් ගියොත් අවුරුදු 4යි. තව අවුරුදු 2ක් ප්ලස් වෙනවා. ඔටෝමොබයිල් වගේ නම් අවුරුදු 3යි. එතකොට ස්ටෙන්මොන් ගක්කෝ මේ ටෙක්නිකල් එකකට ගියොත් ඔටෝමොබයිල් අවුරුදු 3ක් වෙනවා. එතකොට අවුරුදු 5ක්. යුනිවර්සිටි එකකට ගියොත් අවුරුදු 6ක් ඉගෙන ගන්න. අවුරුදු 4ක් තියෙනවානේ යුනිවර්සිටි එක. යුනිවර්සිටි ගිහිල්ලා හදිසියේ රිපීට් වුණොත් ඊට වඩා යන්න පුළුවන්. දාල වශයෙන් උඩරිම ගියත් අවුරුදු 6යි. ටෙක්නිකල් ගියොත් අවුරුදු 4ක් තමයි යන්නේ. ඔටෝමොබයිල් කෝස් අවුරුදු 5ක් වගේ යනවා. ඊළඟට ඕකේ, දිල්ෂාගේ ප්‍රශ්නෙට මම උත්තර දුන්නා. අප්‍රේල් තමයි ඉගෙන ගන්න හොඳම. සල්ලි ගැන හිතනවා නම් ඔක්කොම හොඳයි. ෆීස් අඩු කරගන්න. ඒකට මම වීඩියෝ එකකුත් channel එකේ කරලා තියෙනවා. ඒකත් බලන්න පුළුවන්. specialist in humanities කියන්නේ ඒක මේ skill wise එකේම කැටගරියක්. ඒ කියන්නේ ඒකත් exams දිනව වෙනම skill test එකක් තියලා ගන්න. ඒකත් විදේශ සේවාවකින් අහන්න පුළුවන්. එයාලා vacancy දානවා. මේ අවුද්ද ඉවර වෙන කලින් වීසා සේරම දෙයිද කියලා හරියටම කියන්න අමාරුයි. ඊළඟට ඩාක් ලෝඩ් ડોක්ටර් කෙනෙක් වෙන්න මෙහෙ ડોක්ටර් කෙනෙක් වෙනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඒක ටිකක් අමාරුයි. ලැන්ග්වේජ් එක උඩරිම ඕනේ. ඊළඟට වෙනම එක්සෑම්ස් තියෙනවා. නැෂනල් එක්සෑම් එකක් තියෙනවා මෙහි. ඒවා පාස් වෙන්න ඕනේ. නැත්තම් ටිකක් අමාරුයි. ඉතින් ලැන්ග්වේජ් එක උඩරිමටම ඕනේ. ජපාන් නේටිව් විදිහටම ඕනේ. ජපාන් කෙනෙක් වගේම ඕනේ. ડોක්ටර් කෙනෙක් වෙන්න ලේසි නෑ. ඉංජිනියර්ස්ලාට එහෙමයි. රිනුවන් හයි හෙලෝ. තවස් යයි ජපානේ ප්‍රවාසී භාවය ගන්න කොච්චර කල් යනවාද කියලා හිතන රශ්මිකල් හාව. ඉතින් ප්‍රවාසී භාවය ගන්න සාමාන්‍යයෙන් අවුරුදු 5ක් වැඩ කරන්න ඕනේ එක තැනක. ඒ කියන්නේ ස්ටුඩන්ට් වීසා ආවිල්ලා අවුරුදු 4ක් ඉඳලා කම්පැනි එක වැඩ කරන්න ගිහිල්ලා ඊට පස්සේ අවුරුදු 5කට වැඩිය එක කම්පැනි එක වැඩ කරන්න ඕනේ. ඉතින් ඒ අවුරුදු 5ට පස්සේ පුළුවන් අපිට ඇප්ලයි කරන්න ප්‍රවාසී භාවයට. ඒ ප්‍රවාසීභාවය ඇප්ලයි කරන්න සාධක තියෙනවා. ඉතින් එක එක දේවල් ටැක්ස් එහෙම හරියට ගෙවලා තියෙන්න ඕනේ. ඊළඟට ඉන්ෂුරන්ස් ඇරියස් වෙලා තියෙන්න බෑ. ක්‍රෙඩිට් කාඩ් පොලු තියලා තියෙන්න බෑ. හැමදේම ණය කියන දේවල් සල්ලි ප්‍රශ්න ඉතින් හැමදේම ප්‍රශ්න තියෙන්න බෑ. ගොඩක් වෙලාවට හරියටම මේ නීතිගරුකව ජීවත් වෙලා තියෙන්න ඕනේ ප්‍රවාසීභාවය ගන්න. ඒක ලේසි වැඩක් නෙමෙයි. මොකද ගොඩක් අය රිජෙක්ට් වෙනවා.
ස්වභාවය කියන්නේ මේ ලේසියෙන් ගන්න බෑ වීසා වගේම තමයි ඒකත් සැලකිලිමත් වෙන්න ඕනේ කට්ටිය ටිකක් කල් යනවා සමහරවිට අවුරුදු 5ට වඩා ගිය කට්ටියත් අවුරුදු 8 10 කට්ටියත් තාම පුරවැසිභාවය ගන්න බැරි වෙච්ච කට්ටිය ඉන්නවා ඉතින් ඒක නිසා හැබැයි මේ පුරවැසිභාවය ගත්තොත් ඒක ගොඩක් වටිනවා ඒක නිසා උත්සාහ කරන්න ස්ටුඩන්ට්ස් ඇවිල්ලා හොඳට වැඩ කරලා මහන්සි වෙලා ඒක ගන්න උත්සාහ කරන්න ඉතින් dependent visa වලට eligibility එක මොනවද කිවි supply eligibility කියන්නේ ඒකෙත් photos ඉස්සෙල්ලම් photos passport එක ඊට පස්සේ eligibility certificate එක ඊළඟට සල්ලි ඒ වගේ දේවල් තමයි අරන් යන්න ඕනේ embassy එකට ඒ විස්තර මම මේ link එක දාන්න පල්ලෙහා ඉස්සරහට මම video එකක් කරන් ඉන්නේ ගැන embassy අරන් යන්න ඕනේ මොනවද කියලා තවත් වැඩි විස්තර දැනට passport එක photos ඒ වගේම සල්ලි eligibility certificate එක තමයි අනිවාර්යෙන් ගෙනියන්න ඕනේ ඊළඟට මෙහි ඉඳන් දසුන් තවස ඔහේ ඉඳන් ඩිග්‍රී එක කරන්න කැම්පස් එකක් හොයාගන්න ඉංජිනේරින් ඕනම කැම්පස් එකක් ඉංජිනේරින් විතරක් නෙමෙයි ඕනම දෙයක් ඔන්ලයින් හොයාගන්න පුළුවන් සර්ච් කරලා බලන්න ඕනි තරම් තියෙනවා මේ හොයාගන්න පුළුවන් ඔයාලට ඩිරෙක්ට් කන්ටැක්ට් කරන්න පුළුවන් එයාලගේ මේල් ඇඩ්‍රස් එක අහගෙන Michelle Fernando ලංකාවේ ඒජන්සි එකකට යන්නේ නැතුව කොහොමද ස්ටුඩන්ට් වීසා කෙලින්ම ඇප්ලයි කරන්න කියලා අහලා තිනවා. ඉතින් ඒකත් ඔන්ලයින් පුළුවන්. ඔන්ලයින් ඇප්ලයි කරලා ડોකියුමන්ට්ස් හැබැයි කරද්දී ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒකත් Tamanටම කරගන්නත් පුළුවන් මේ ඔන්ලයින් එහෙමත් නැත්නම් තව කාගෙන් හරි හොයින්න කෙනකින් අහගෙන ડોකියුමන්ට්ස් ජපනිස් වලින් තියෙන නිසා ඒක ටිකක් ලේසි නෑ. හැබැයි මේ උත්සාහ කරවත් පුළුවන්. අකින්දු දින්සාර මම ජපන් ඇවිල්ලා කොච්චර කල් ගියාද කියලා හාලා තිනවා ජපන් රටාවට හුරු වෙන. ඇත්තටම කිව්වොත් ආව ගමන්ම ටිකක් අමාරුයි. ජපානි සිස්ටම් එකට හුරු වෙන තින් ඇවිල්ලා අවුරුදු දෙකක් අවුරුද්දක් යනකොට සාමාන්‍යයෙන් හුරු වෙනවා. කැම බීම වලට ඉතින් හරියට ඉක්මනට ඒව වැට් තමම්ම අත්දැකීම් ලබාගෙන මේ හුරු වුණොත් ඉක්මනට හුරු වෙන්න පුළුවන්. ඒකට හුරු වෙන්නේ නැතුව හරි අමාරුයි. මොකද අපි දන්න ජපන් ජාතිකයෝ හරියට මේ ග්‍රීටින්ග්ස් එහෙම නැත්නම් ගෞරව කරන දේවල් තියෙනවා. ඒ වගේ එයාලට අයිසස්සු කියන්නේ අපි කියන්නේ konnichiwa hi mosamas kilo data good morning hema aibuan wage e wage wacana me godak puru ekena japan walin kiyannone yalata naththam e wage thiyena yan kema beam walta huru wenna wenawa itin ikmanata huru wenna puluwa eka echchara deyak neme itin matna avuddak wage kalayak yanawata huru wenna puluwan una language wala කොච්චර කාල යනවා depending isa depending so මාස 5ක් 6ක් වගේ ആയി apply කරන්න ඊළඟට ලොකු ප්‍රශ්නයක් කියලා ප්‍රවීන් මෙත්මින ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා ඉගෙනගෙන PR පාත් එක හදාගන්න ජීවත් වෙන්න හොඳම රට ජපානයේද ඕස්ට්‍රේලියාවද දෙලොවක් අතර තනිය ලයින් ෆීස් හොඳ රිප්ලයි එකක් දෙන්න හරි ඉතින් ප්‍රවීන් නෙමෙයි ඒක අයිම් පැන්ඩා කියලා ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා ඉගෙනගෙන PR පාත් එක හදාගෙන ජීවත් වෙන්න හොඳම රට ජපානයේද ඕස්ට්‍රේලියාවද කියලා හල් දෙනවා ඒකට උත්තරේ ඒක සාමාන්‍යයෙන් ලොකු පැහැදිලි කිරීමක් කරන්න ඕනේ ඕස්ට්‍රේලියාවයි ජපානයි කියන්නේ හාත්පසින්ම වෙනස් රටවල් දෙකක් එතකොට ඕස්ට්‍රේලියාව කියන්නේ විශේෂයෙන්ම කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් හැමදේම කරන්න තියෙන ඉතින් ගොඩක් ඒක පුද්ගලයාට අනුව වෙනස් දැන් ඔයා ඉංග්‍රීස් පැත්තෙන් ගොඩක් දක්ෂ කෙනෙක් නම් ඕස්ට්‍රේලියාවේ නේක ගොඩක් හොඳ ඊළඟට ඕස්ට්‍රේලියාවල මේ විශේෂයෙන්ම ටැක්ස් එහෙම ඉන්ෂුරන්ස් පැත්ත බැලුවොත් ජපානි තරම් තද නෑ ඒක නිසා ඕස්ට්‍රේලියාව හොඳයි කියලා මට හිතෙනවා ජපානි බැලුවොත් ජපානි සාමාන්‍යයෙන් ගොඩක්ම වැඩම ඒ කියන්නේ ජපානි කියන්නේ වැඩ රාජකාරී දේවකාරී වගේ කරන්න ඕනේ රටක් ඒ කියන්නේ අපි උඩරිම වැඩ කරන්න ඕනේ මහන්සියලා ඊළඟට ජපන් භාෂාවත් එහෙම ඉගෙන ගන්න ඕනේ හරියටම ඉතින් එහෙම බැලුවහම ඉංග්‍රීසි වගේ දක්ෂ කෙනෙක්ට ඕස්ට්‍රේලියාව හොඳයි කියලා මම හිතනවා පෞද්ගලිකව ඒක පුද්ගලයාට අනුව වෙනස් හැබැයි ජපානි කියන්නේ ගොඩක් ජපාන් සමාජයේ ඕස්ට්‍රේලියානු සමාජයේ සංසන්දනය කරලා ජපාන් සමාජය ඊට වඩා ගොඩක් හොඳයි කියලා මම හිතනවා ආචාර ධර්මවලින් ජපානයේ සමාජය ගොඩක් හොඳයි ඕස්ට්‍රේලියාවට වඩා ඉස්සරහින් තියෙන්නේ හැබැයි අනිත් දේවල් අපි ෆැසිලිටීස් පැත්ත බැලුවොත් ඕස්ට්‍රේලියාව ජපානට වඩා ඉස්සරහින් ඉන්නවා වගේම ජොබ් වල පඩි ඒවත් ඕස්ට්‍රේලියාවේ ඉදිරියෙන් ඉන්නවා තාක්ෂණයේ පැත්තෙන් බැලුවොත් ජපානෙ ඉස්සරහින් ඉන්නවා ඉතින් තාක්ෂණයේ කැමති ඒ වගේම ජපානයේ ජීවත් වෙන ජපන් භාෂාවට කැමති ජපන් සංස්කෘතිය ටිකක් වෙනස්
ඒ සංස්කෘතියට කැමති අයට ජපානය හොඳයි. ඒ ජපාන ගැන ගොඩක් ලස්සන රටක් ඉතින්. ඉතින් ජපානට එන්නත් පුළුවන් කට්ටියට. ආකිටෙක්චර් ඩිග්‍රී එකක් කරන්නත් ඒ වගේම තමයි යෙන් වලින් සාමාන්‍ය ලක්ෂ 8ත් 10ත් අතර වෙයි අවුරුද්දකට. ඉතින් ටෝකියෝ වගේ නම් තවත් වැඩියෙන් පුළුවන්. ගොඩක් ආකිටෙක්චර් පැත්තෙන් යුනිවර්සිටිස් තියෙන තරිඳු දිල්ෂාන් මේ ටෝකියෝ තමයි. එහෙම නිසා මේ ආකිටෙක්චර් ඩිග්‍රී එකක් කරන්න සාමාන්‍ය ලක්ෂ 8ත් 10ත් අතර වගේ යයි මුදලක්. ඉතින් උත්සාහ කරන්න. කම්පැනි වීසා මම කම්පැනි වීසා ගැන කලින් කිව්වා. පුළුවන් තරම් කම්පැනි වීසා මම නම් මේ කම්පැනි වීසා වලට එන්න කියලා කියන්නේ නැහැ කට්ටිය. මොකද ඒවයි ගොඩක් ප්‍රශ්න තියෙනවා. සාමාන්‍යයෙන් කම්පැනි වීසා වහම එයාලගේ දැන් ඔයාලට පඩින් නොදෙන කේස් ඒ වගේ කේස් තමයි ගොඩක් මම අහලා තියෙන්නේ. ඊළඟට ඉන්න හිටින්න තැන් දෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලා ලැන්ග්වේජ් එකත් බහුව අතරමං වෙනවා. ඉතින් ඒක නිසා මම නම් පුළුවන් තරම් කියන්නේ කම්පැනි වීසා එන්න කියලා මම කාටවත් කියන්නේ නැහැ. මම පුළුවන් තරම් උපරිම කියන්නේ ස්ටුඩන්ට් හෝ ට්‍රේනි වීසා හෝ ස්කිල් වීසා ස්පෙસિෆයිඩ් ස්කිල් වීසා හෝ ඊළඟට බිස්නස් වීසා. පුළුවන් නම් ඒ විදිහට කරගන්න නැත්නම් ඒ කම්පැනි වීසා නම් මම මේ ඔයාලට එන්න කියලා කියන්නේ නැහැ. ඊළඟට කම්පැනි වීසා එන්න පුළුවන් ආවයත් ඉන්නවා. හැබැයි මම ඒක 100%ක් හොඳයි කියලා කියන්නේ නැහැ. මොකද ඒ ගැන ගොඩක් ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන් පඩි නොගෙවපුවා ඊළඟට අතරමං ඉච්චේවා පාර්ට් ටයිම් එකක් කරගන්න බෑ. ඉතින් දැන් ඔයාලට වීසා තියෙනවා කියමුකෝ. වීසා තිබ්බත් ඔයා හදිස්සි ඒ කම්පැනි එළියට දැම්මොත් ඔයාලට පැමිණිලි කරන්න තැනක් නැහැ. ඉමිග්‍රේෂන් එකිනුත් ඔයාව මේ ඔයාගේ පැමිණිලි බාර ගන්න නැහැ. මොකද ඔයාගේ කන්ට්‍රැක්ට් එක තියෙන කම්පැනි එකත් එක්ක ඔයා ලංකාවේ කම්පැනි එක වැඩ කරනවා කියලා මේ ඒ විදිහට තමයි එයාලගේ කම්පැනි එකට ගන්න. ඉතින් ඒක නිසා පුළුවන් තරම් එක කියන්නේ ලැන්ග්වේජ් එක ඉගෙනගෙන එන්න. චෙන්මොන් ගක්කෝ කුරුමා ගැන දිලුම් සුබෝද කුරුමා ගක්කෝ කියන්නේ ඔටෝමොබයිල් පැත්තනේ. ඔටෝමොබයිල් චෙන්මොන් ගක්කෝ එකක් සාමාන්‍යයෙන් අවුරුදු 3ක් තියෙනවා. ඉතින් ගොඩක් හොඳ පැත්තක් ජපානයේ ඔටෝමොබයිල් කියන්නේ ගොඩක් රස්සාවල් තියෙනවා. ඉතින් රස්සාවල් ගොඩක් හොයාගන්න පුළුවන්. දැනට ජපානයේ හොටෙල් ශ්‍රේෂ්ඨයට වඩා ඉස්සර හොටෙල් වලත් ජොබ්ස් ගොඩක් තිබු හොටෙල් රෙස්ටොරන්ට්ස් වල. හැබැයි දැන් ගොඩක් වෙලාවට ජොබ්ස් තියෙන්නේ මේ ඔටෝමොබයිල් එහෙනම් කාර් හදන ඒ වගේම මැකැනික් ඒ වගේම IT පැත්ත ප්‍රෝග්‍රෑමින් කරන්න සොෆ්ට්වෙයාර් එන්ජිනියරින් ඔය වගේ පැති වලින් තමයි ගොඩක් ජොබ්ස් තියෙන්නේ. ඉතින් ඒක නිසා කුරුමගක්කෝ ඔටෝමොබයිල් ගොඩක් හොඳයි. ඉතින් අවුරුදු 3ක් තියෙනවා. සාමාන්‍යයෙන් ටිකක් නීති රීති තදයි ඒ වගේ සෙන්මොන්ගක්කෝ වල. මොකද සාමාන්‍ය කාලයක් වැඩි දවසකට උදේ 9 ඉඳන් 4 වගේ යනකම් ඔය වගේ තමයි තියෙන්නේ. ඉතින් මම ඉන්න පැත්තේ තියෙන හොඳ ඔටෝමොබයිල් ස්කූල් එකක්. ඉතින් ඒ විදිහ තමයි තියෙන. ඉතින් ජොබ් කරන්න ටිකක් අමාරුයි ඔටෝමොබයිල් සෙන්මොන් වලට ගිහිල්ලා. ඉතින් නර්සින් කරනවා නම් කොහොමද? ඉතින් නර්සින් ස්ටුඩන්ට් කවුද? හසිනි යමසිංහගේ නර්සින් කරනවා නම් කොහොමද කියලා හසිනා ස්ටුඩන්ට් ඉස්සෙල් නර්සින් කරන්න විශේෂයෙන්ම ටිකක් අමාරුයි. ඒක ජපනිස් සයිඩ්ට ටිකක් අමාරුයි. මේ නැෂනල් එක්සෑම් කියලා එකක් තියෙනවා. ඉස්සෙල්ලා ඩොක්ටර්ස්ලාට කිව්වා වගේ ඒ නැෂනල් එක්සෑම් එක පාස් වෙන්න ඕනේ නර්ස් කෙනෙක් වෙන්න. ඒක නිසා ඉස්සෙල්ලාම මේ ඉගෙන ගන්නවා නම් ලැන්ග්වේජ් එක උපරිමයටම තියෙනවා. ඊළඟට යුනිවර්සිටි යන්න EJU එකේ සයන්ස් පැත්ත කරන්න ඕනේ. EJU exam එක. EJU exam එක ගැන වීඩියෝ එකක් කරලා ඇති. channel එක ඇති එක බලන්න. එහෙම කළා යුනිවර්සිටි ගිහිල්ලා නර්සින් කරලා නර්ස් කෙනෙක් වෙන්න පුළුවන්. උත්සාහ ගන්න. ලේසි නෑ. ඉතින් try කරොත් ඉතින් බැරිත් නෑ. හරි. ඉතින් architecture එක කිව්වා. LL okay. පොඩ්ඩක් ඉන්න. ප්‍රශ්න ගොඩක් තියෙනවා. ස්කිප් කරන්න බෑ මේකම. ටෝකියෝ ඉන්ටර්නැෂනල් යුනිවර්සිටි ගැන මොනවද හිතන්නේ? නිර්මල ජයසේකර. ඉතින් ටෝකියෝ පැත්ත හොඳයි. ඉන්ටර්නැෂනල් යුනිවර්සිටි එකත් හොඳයි. ඒකේ මම අහලා තියෙන දේ ගොඩක් ඉංග්‍රීසි මීඩියම් වලින් තමයි කරන්නේ. එහෙම වුණත් ඉංග්‍රීසි මීඩියම් වලින් ඉගෙනගෙන ජොබ් එකක් හොයන්න යද්දී ටිකක් අමාරුයි. ඉතින් ඒක නිසා පුළුවන් තරම් ජපනිස් යුනිවර්සිටි එකට යන්න පුළුවන් නම් හොඳයි ජපානයේ එන නිසා. ඊළඟට පෙන්නු ගෙදර වගේ ස්ටේටස් ලංකා ඇන්ඩ් කාටුන්. පෙන්නු ගෙදර කියන්නේ මම කලින් වීඩියෝ එකක් කරපු ගෙදර වෙන්න ඇති. ඒක හදන්න ඉතින් කෝටි ගාණක් යනවා. මම හරියටම ගාණ අහුවේ නැහැ. ලේසි නැහැ. ගයක් හදන්න ජපානයේ ඉඩම් ගණන්. ඊළඟට ICT බැචලර් ඩිග්‍රී එකක් කරන්න එක හොඳයි. ඔව් ගොඩක් හොඳයි. මදුසංක ICT ICT බැචලර් ඩිග්‍රී එකක් කියන්නේ ගොඩක් ජොබ්ස් තියෙනවා ICT වලට.
ඉතින් ඒ වගේ ඩිග්‍රී එකක් කරන එක ලේසි නෑ හැබැයි ගොඩක් හොඳයි. ඉතින් ඒ පැත්ත යුනිවර්සිටියකට ගිහිල්ලා ඉගෙනගෙන ස්ටුඩන්ට් විස ඇවිල්ලා ලැන්ග්වේජ් ඉඳලා යුනිවර්සිටියකට ගිහිල්ලා ICT ඉගෙනගෙන මේ හොඳ ජොබ් එකක් කරන්න පුළුවන්. ඉතින් ඊළඟට මාලීෂා ගමගේ ස්ටුඩන්ට් වීසා ගන්න ඇවිල්ලා කැම්පස් සවුත් වෙලා හම්බෙන ජොබ් එකේ කීයක් විතර මාසෙට හෙව්ව හැටි ස්ටුඩන්ට් වීසා ගන්න ඇවිල්ලා කැම්පස් එකෙන් අවුට් වෙලා ඉතින් එක එක ජොබ්ස් තියෙනවා සමහර ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් වලට අනුව වෙනස්. දැන් අපි ටෙක්නිකල් කෝලෙජ් වලට වඩා යුනිවර්සිටි ග්‍රැජුවේට් කෙනෙක්ට මේ පඩි වැඩි. එහෙම වුණොත් සාමාන්‍ය බේසික් පඩි කොළ 18ක් ඒ කියන්නේ EN වලින් 180,000ක් වගේ තමයි හම්බෙන්නේ. හොඳම ජොබ් එකකට ගියොත් කොළ 25ක් එහෙම නැත්නම් EN වලින් 250,000ක් හෝ 280,000 අතර මුදලක් හොයන්න පුළුවන්. ටෝකියෝ ගියොත් ඊටත් වැඩි හොයන්න පුළුවන්. ඉතින් ඒක ඔයාගේ ක්වොලිෆිකේෂන් සහ තීරණය එන්නේ විශේෂයෙන්ම NHC ඒ කියන්නේ N1 JLPT N1 වගේ තිබ්බොත් ලොකු ගානක් හොයන ජොබ් එකකට යන්න පුළුවන්. හොඳම වයිට් කොලර් ජොබ් එකකට යන්න පුළුවන්. හැබැයි ඉතින් යුනිවර්සිටි එකේ තාවිර කරගන්න ඕනේ. ඊළඟට සම්පත් නිරෝෂන් ස්ටුඩන්ට් විසා ඇවිත් ලැංග ස්කූල් වලලා ඔටෝමොබයිල් ඉංජිනේරින් සෙන්මන් ගියොත් ෆීස් කොහොමද ජොබ් මාකට් එක හොම් ඒක ඉස්සෙල්ලත් කිව්වා ෆීස් සාමාන්‍යයෙන් 1,07,000 වගේ අතර වෙන්නේ අවුරුද්දට ලේයන් වලින් 7,000 අතර 1,07,000 අතර ෆීස් ඔටෝමොබයිල් වලට සෙන්මන් එකේ. ඉතින් ජොබ් මාකට් එක ගොඩක් හොඳයි. කාර් පැත්තෙන් ගොඩක් ජොබ්ස් තියෙනවා. ඉතින් නගයයිචි පැත්ත හොඳයි. අචිර වීරසේන නගයයිචි ගොඩක් හොඳයි. මොකද ජොබ්ස් ගොඩක් තියෙනවා. ඊළඟට වීසා වදිනවා නගය. ඒක නිසා නගය ප්‍රිෆෙක්චර් ගොඩක් හොඳයි වීසා වදින නිසා. කිව්වා ඊළඟට N2 ලෙවල් එක. පුබුදුනි මේ N2 ලෙවල් එක නිකන් අනිවාර්යෙන්ම ස්ටඩි කරන්න ඕනේ. ඔව්. අනිවාර්යෙන් ජපානි බේසික් ලෙවල් එක තමයි ජොබ් ගන්න N2 ලෙවල් එක. N2 වලින් පස්සේ තමයි ජොබ් එකක් දෙන්නේ. හරි විදිහට කරොත් හොඳ ජොබ් එකක් ගන්න අනිවාර්යෙන් N2 ඕනේ. ඉතින් JLPT N2 එක අනිවාර්යෙන් කරන එක හොඳයි. නැති වුණොත් ජොබ් හොයන්න ටිකක් අමාරු. දැන් කොරෝනා සිටුේෂන් එකත් එක්ක. හරි. ඊළඟට රවින්දු තිලින මැක්ස්ට් ස්කෝලර්ෂිප් එක ගැන කියන්නම්. මැක්ස්ට් එක ගැන විශේෂයෙන්ම ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම්. දැනට මේ මැක්ස්ට් එක ගන්න ලේසි නෑ. වාගේ ලංකාවේ යුනිවර්සිටියේ GPA එක ගොඩක් උඩ තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ මැක්ස් ස්කෝලර්ෂිප් එක ගන්න පුළුවන්. ඒක හැමෝටම දෙන්නේ නැහැ විශේෂයෙන්ම. ඒකට යන්න ගොඩක් අමාරුයි. මම මේකේ ප්‍රොසීඩියර් එක මේ ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම් කොහොමද කියලා. හරි. ඊළඟට ප්‍රවීන් මෙත්න කම්පියුටර් ප්‍රයිස් ගැන අහලා තිබ්බා. මේවා මේ ප්‍රවීන්ෙත් මින මේ කම්පියුටර් ප්‍රයිස් ගොඩක් ලාභයි මෙහෙ. විශේෂයෙන්ම ජපානයේ කම්පියුටර්ස් හදන කම්පැනිස් ගොඩක් තියෙන නිසා මේ කම්පියුටර් ප්‍රයිස් ලාභයි. ඉතින් ඇත්තටම මම ඉස්සෙල්ලා වීඩියෝ එකක් වලට කරා යෙන් වලින් ගත්තත් සුපර් කම්පියුටර්ස් ගේමින් කම්පියුටර්ස් එහෙමත් අපිට ගන්න පුළුවන් මෙහි ගානත් එක වලදී සාමාන්‍ය ගොඩක් ලාභයි. ඉතින් අපිට ඔයගොල්ලෝ ගොඩක් දන්නවනේ MSI එකක් ලැප් එකක් ගේමින් ලැප්ටොප් එකක් ගන්න පුළුවන් යෙන් 60,000කට වගේ සාමාන්‍යයෙන් සේල්ස් දාන දවස් තියෙනවා. ඉතින් ඒ සේල්ස් වලින් ගන්නත් පුළුවන්. ඉතින් ඇනිමි ජොබ්ස් ගැන අහලා තියෙනවා යෙසුරු පින්තෝ. ඇනිමි ජොබ්ස් වලට මේ ගොඩක් වේකන්සිස් තියෙන ජපනිස් සයිට් එක. හැබැයි මේ එපයි පඩි ටිකක් අඩුයි කියලා මම අහලා තියෙනවා. ඉතින් හරියටම ඉගෙනගෙන කරනවා නම් ආසයි නම් මේ හොඳ යුනිවර්සිටි එකට ගිහිල්ලා එහෙම නැත්නම් ටෙක්නිකල් එකකට ගිහිල්ලා ඒකෙන් ඩිසයිනින් කරලා ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට හැබැයි ජොබ්ස් වේකන්සිස් තියෙන්නේ මේ ජපනිස් සයිටම තමයි. මාලීෂා ගමගේ පාර්ට් ටයිම් ජොබ් එකක් කරන ගමන් ප්‍රධාන ජොබ් එක කරලා ගියම ඒක නීති විරෝධී. ප්‍රධාන ජොබ් එක කරන ගමන් සාමාන්‍යයෙන් පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න බෑ. අපි ජොබ් වීසා එකකට ගියාට පස්සේ මේ හොරෙන් කරන කට්ටිය ඉන්නවා. හොරෙන් කරලා අහු වුණොත් මේ වීසා එක රිජෙක්ට් වෙනවා ඊළඟ අවුරුද්දේ. ඊළඟට ඒක නිසා ඒක අවදානම ලොකු අවදානමක් තියෙනවා. ගොඩක් අය කරන්නේ නැහැ. හොරෙන් කරන කට්ටිය ඉන්නවා කිහිප දෙනෙක්. ඉතින් ඒවා මම අනුමත කරන්නේ නැහැ. මොකද
අපරාදේ නිකන් ජොබ් වීසාවක් නැති කරගන්නවා වැඩි සල්ලි හොයන්න ගිහින් ඉතින් ඊට වඩා හොඳයි මේ තියෙන ජොබ් එක කරගෙන ඉඳලා පුළුවන් තරම් ඉගෙනගෙන හොඳ ජොබ් එකකට යන එක තමයි මම අනුමත කරන්නේ. ICT bachelor degree එකක් කරන්න JEE exam එකේ මොනවද ඕනේ? ඉතින් ඒක maths පැත්ත ගොඩක් ගොඩක් ඕනේ. ඉතින් ඊළඟට biology වලට මොන වගේ jobs ද තියෙන්නේ? ජපානි biology වල සම්බන්ධ degree කරන්න පුළුවන්. Biology කරන්න පුළුවන්. හැබැයි මේ ඒවට language එක උඩරිම තියෙන්න ඕනේ. ඒකට JEE Japanese entrance university exam එකේ bio සයන්ස් පැත්ත කරන්න ඕනේ. ඉතින් බයෝ වලට ඉතින් එහෙම කළා සයන්ස් යුනිවර්සිටි එකට ගිහිල්ලා මේ පුළුවන් ඩිග්‍රී එකක් ගන්න. ඊළඟට ප්‍රශ්න ගොඩක් තියෙනවා. පාර්ට්ටයිම් මං කිව්වා පාර්ට්ටයිම් එකක් කරනවා ප්‍රධාන එක කරන්න අමාරුයි. ප්‍රධාන ජොබ් එක තමයි ලීගලි කරන්න පුළුවන්. පාර්ට්ටයිම් එකක් කරන්න බෑ එහෙම. ඒක තහනම් නීතියෙන් අහුනොත් ලොකු ප්‍රශ්නයක් එනවා. ඔටෝමොබයිල් නිරංග බණ්ඩාර ඔටෝමොබයිල් කියන්නේ ගොඩක් හොඳයි. දැනට ජපානයේ තියෙන හොඳම කැටගරිස් දෙකෙන් එක අනිත් එක තමයි ICT IT පැත්ත. ඉතින් ඔටෝමොබයිල් ගොඩක් හොඳයි. ඊළඟට ඊළඟ එක තමයි බිස්නස් වීසා එකකින් ඇවිත් ඒ බිස්නස් එක නොකර ජොබ් කරලා හරියට ටැක්ස් කියවලා ගියොත් ඊළඟ අවුරුදු වලට වීසා එක රිනිව් කරන්න පුළුවන්. එහෙම කරන අය ඉන්නවද? එහෙම පායක අහුනොත් ප්‍රශ්නයක් වෙනවා බිස්නස් එකකින් ඇවිල්ලා වැඩ කරොත්. මොකද මේ වර්ක් පර්මිට් එක ගොඩක් වෙලාවට දෙන්නේ නැහැ බිස්නස් වීසා එනකට. හොරෙන් වැඩ කරොත් ඒතන මේ ටැක්ස් එක අහුවෙලාම වීසා එකට දාද්දි එහෙම වුණොත් එතන ප්‍රශ්නයක් වෙනවා. විසක රිනිව් කරයිද කියලා හරියටම කියන්න බෑ අහුනොත් තමයි. රූපාට උත්තර දුන්නා. ඊළඟට ඉන්දුවර බයලොජි වලට කියන්නේ ජොබ්ස් කියන්නේ අපි කිව්වොත් එක එක තියෙන සූලොජිකල් ඔය හැම දෙයක් බයලොජි පැත්තෙන් අපි දන්නා මේ එක්ස්පෙරිමෙන්ට්ස් ඔය එක එක ෆීල්ඩ් වල පරිසරය පැත්ත ඒ වගේම ඊළඟට ලැබ්වල වැඩ කරන්න තියෙනවා. ඒ වගේම ඔය වගේ ගොඩක් ජොබ්ස් තියෙනවා. නිරංග මන්නා ඉස්සෙල්ලා කිව්වා ඔටෝමොබයිල් ගොඩක් හොඳයි. හොඳම ෆීල්ඩ් එක ඔටෝමොබයිල් තමයි. සංක සුමතිපාල ඕසකා පැත්ත කොහොමද කියලා අහලා තිනවා. ඕසකා පැත්ත ගොඩක් හොඳයි. ඕසකා කියන්නේ ගොඩක් ලස්සන නගරයක්. ඒ වගේම බලන්න ගොඩක් දේවල් තියෙනවා. පාර්ට් ටයිම් ජොබ්ස් ගොඩක් තියෙනවා. ඕසක ගොඩක් හොඳයි. ඊළඟට දිල්ෂාන් සොයිසා හොඳ ප්‍රශ්නයක්. ලැංග්වේජ් ස්කූල් එකේ ඉන්න ගමන් කරන්න පුළුවන් එක්සෑම්ස් මොනවද කියලා අහලා දෙන්න. ඒවා කරන්න කි අපිට තියෙන වාසි මොනවද කියලාත් අහලා දෙන්න. JLPT වලට අමතරව. ඉතින් ප්‍රධාන එක්සෑම් එක ලැංග්වේජ් ස්කූල් එකේ ඉන්නකොට JLPT අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඊට පස්සේ TOEIC එක්සෑම් ඉංග්‍රීසි වලට TOEIC මෙහි TOEIC කියලා කියන TOEIC එක්සෑම් එක කරන්න පුළුවන්. ඊළඟට IELTS කරන්න පුළුවන් ඕනේ නම් ඒකෙන් කියලා ඉංග්‍රීසි එක්සෑම් එකක් තියෙනවා. ඒ එක්සෑම් කරන්න පුළුවන්. ඊළඟට EJU එක්සෑම් එක යුනිවර්සිටි යන අයට අනිවාර්යෙන් EJU එක්සෑම් එක වැදගත්. ඉතින් ඔය දෙක කරන්න පුළුවන්. ඔය වගේ එක්සෑම්ස් තියෙනවා. ඊළඟට නිහොංගු කෙන්තේ කියලා වෙනම එක්සෑම් එකක් තියෙනවා. මේ ඒක ජපනිස්ම තමයි. ඒක තියෙන්නේ මේ සාමාන්‍ය ජපන් අයට අමාරු එක්සෑම් එකක්. ලැන්ග්වේජ් ස්කිල්ස් බලන්න ඒ එක්සෑම් එක කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ එක්සෑම්ස් ගොඩක් තියෙනවා. ඉතින් ලැන්ග්වේජ් ස්කූල් ඉන්න කාලේ මේ වගේ එක්සෑම්ස් කරන එක ගොඩක් හොඳයි කියලා හිතනවා. හරි. රෙස් එන් ඔසකා යුමේරික් යුනිවර්සිටි එක හොඳයිද? මම බලලා කියන්නම්. ඒක විස්තර හොයන්න ඕනේ. රූපාගේ උත්තරේ මම දුන්නා. ප්‍රගීත් විරංග ශිෂ්‍ය විසල් නවත්ලා තිබ්බේ නැහැ. ඉමිග්‍රේෂන් වැඩ කරා එලිජිබිලිටි නිකුත් කරා ප්‍රගීත්. ඉතින් එන්න පුළුවන් වුණේ 8 වෙනිදා නොවැම්බර් ඔෆිෂියලි දැනුවත් කරේ. වයස් පසින්දි බෙපු පැත්ත හොඳයි අහලා තියෙන විදියට. බෙපු පැත්ත හොඳයි, ලස්සනයි, ඔයිත මේ පැත්ත හොඳයි කියලා අහලා තියෙනවා.
බිස්නස් විසාවෙත් ලැන්ග්වේජ් එක ඉගෙන රූප බිස්නස් විසාවෙත් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න අවස්ථා තියෙනවා විශේෂයෙන්ම මෙහි ශියක්ෂෝ කියන එක නාග ඒ කියන්නේ ජපාන් රජයෙන් මේ ඔයාලට ෆ්‍රී උගන්වන තැන් තියෙනවා ජපාන් සිටි හෝල් එකේ ඒ කියන්නේ මෙහි තියෙන නගර සභා වගේ එකක් ඒකේ ඒ කාර්යාල තුල මේ ෆ්‍රී උගන්වනවා ඒ වගේ කට්ටියට එහෙමත් නැත්නම් ඕනනම් පේ කරලා වෙනම ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකකට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන් බිස්නස් ඉලෙවෙල්ල. හැබැයි ලැන්ග්වේජ් ස්කූල් එකකට යන්න ටිකක් වීසා එකත් අනුව කොහොම වෙයිද කියලා හරියටම කියන්න බෑ. කොහොම හරි ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න පුළුවන්. පාසින්දු අනුරාද ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට සිලෙක්ට් කරන්න පුළුවන්. ඒත් EJU exam එකයි JLPT N2 කියන exam දෙක තමයි බලපාන්නේ. ඉතින් EJU එකේ ගොඩක් උඩ ලකුණු තියෙනවා නම් ලෙවල් එක හොඳයි නම් ඒ වගේම N2 තියනවා නම් ගවර්න්මන්ට් ස්කූල් යුනිවර්සිටි එකේ වෙනම ප්ලේස්මන්ට් ටෙස්ට් එකක් තියෙනවා. ඒ ප්ලේස්මන්ට් ටෙස්ට් එක කරලා ඊට පස්සේ ඒකේ ඉන්ටර්විව් එකක් තියෙනවා. ඒකත් කරලා යන්න පුළුවන්. මදුසංක බැචලර් ඩිග්‍රී එකක් කරලා පස්සේ ලංකාවට ආව කාලෙකදී ලංකාවේ ඒ ඩිග්‍රී එක සබ්ජෙක්ට් එකෙන් ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ජපනිස් වලින් ඩිග්‍රී එක කරලා නිසා ලංකාවේ පිළිගැනීමක් නැහැ. එහෙම ඒක යුනිවර්සිටි කනුව වෙනස්. ලංකාවේදී දැන් මෙහෙදි ජපනිස් වලින් ඉගෙන ගන්න නිසා ඒක ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මෙහෙ හොඳම ඒ කියන්නේ ටෝකියෝ ඉන්ස්ටිටියුට් එකේ හොඳම ලෙවල් එක උඩ තියෙන යුනිවර්සිටි එකකින් ඩිග්‍රී එකක් ගත්තොත් ඒක මේ අනිවාර්යයෙන්ම මේ ලංකාවේදී පාවිච්චි කරන්න පුළුවන්. හරි ඊළඟට තව ප්‍රශ්න තියෙනවා. N5 ලෙවල් එක මොකද්ද? සිතුමි ජයවර්ධන N5 ලෙවල් එක ප්‍රශ්න ගියා. කොහෙන් බලා ගන්න ප්‍රශ්න. ප්‍රශ්න ගොඩක් තියෙනවා. හරි. ආලෝක ආත්මාලි අපි අර ප්‍රශ්න ගියා. ආයෙත් එක හොයාගන්න බලන්න. ආලෝක ආත්මාලි කයාගේව ජොබ් එකට මාකට් එකේ කොහොමද? කයාගේව ජොබ් එක මෙහෙමයි. ඒකේ ජොබ් එක නම් ටිකක් අමාරුයි. මාකට් එක හොඳයි. සාමාන්‍ය ජපානේ නම් කයාගේව ජොබ් එකට ගොඩක් තරුණ කට්ටිය යන්නේ නැති නිසා ටිකක් ඒක තිල්ලුම අඩුයි. මෙහි ජපාන් කට්ටියකට වැඩි යන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කැමති ගොඩක් වෙන ශේෂ්ත්‍ර තියෙනවා. ඒක නිසා කයාගේ ජොබ් එකට මේ විදේශ කට්ටිය තමයි ගොඩක් වෙලාට ගන්න එකයි ස්පෙસિෆයිඩ් ස්කිල් වීසාකින් කයාගේ වින් වලට මේ කට්ටිය සාස්ත්‍ර සේවක වලට ගන්න. ඉතින් ඒක නිසා මේ ජපානයේ ඇතුළේ නම් වැඩි ඉල්මක් නැහැ. හැබැයි ඒවට කට්ටිය මදි. මදි නිසා තමයි පිටරට වලින් කට්ටිය ගන්න. ඒශානි සෞභාග්‍ය සාමාන්‍ය පෙළ වලින් ජපානයේ software engineering කරනවා තමයි language එක අමාරුද? මොනවා කළාවත් ජපනිස් ලැන්ග්වේජ් එක හරියටම උපරිම කරගත්තොත් software engineering කරන්න පුළුවන්. ඉතින් ඒකට language school එකේදී language එක උපරිම හදාගෙන මේ ඊළඟට software engineering කරන්න යන්න පුළුවන්. මොකද මේ ඒක ටිකක් බාර සබ්ජෙක්ට් එක නිසා අනිවාර්යෙන් language එක ඕනේ. මොකද ජපාන් වලින් ජපාන්නේ software වුණත් උගන්වන්නේ මේ ජපනිස් වලින්. ඒක නිසා language එක අනිවාර්යෙන් උපරිමට තිබ්බොත් කරගන්න පුළුවන්. ඒ ලැන්ග්වේජ් එක යන්තම් කරලා ටිකක් අමාරුයි කියලා මාත් හිතනවා. ඒක නිසා ලැන්ග්වේජ් ස්කූල් එකේ ඉන්න කාලේ මේ හේෂානි උපරිම හදාගන්න ලැන්ග්වේජ් එක. ඊළඟට චතුරංගාරය රත්න සිවිල් ඉංජිනේරින් වලට ජොබ් තියෙනවාද? වීසා කැටගරි මොකක්ද? සිවිල් ඉංජිනේරින් වලට මේ විශේෂයෙන්ම ජොබ් කියන්නේ මෙහෙමයි. ඒකට මේ ඩිරෙක්ට් අප්ලයි කරන කැටගරියක් නැහැ. හැබැයි ඔය ස්ටුඩන්ට් වීසා හරි ඇවිල්ලා ඒ විදිහට හදාගෙන ගිහිල්ලා ජොබ් එකකට යන්න පුළුවන්. හැබැයි ඔයාගේ ලංකාවේ ඩිග්‍රියකින් මෙහි ජොබ් එකකට යන්න ටිකක් අමාරුයි. මොකද ලැන්ග්වේජ් එක වැදගත්. ඉමිග්‍රේෂන් එක කෝල් එක ගැන කුබුදු නිමේෂ් ඉමිග්‍රේෂන් කෝල් එක ගැන විස්තර කියන්න කියලා තියෙනවා. ඉමිග්‍රේෂන් කෝල් එක හැමෝටම එන්නේ නැහැ. විශේෂයෙන් ටෝකියෝ පැත්තේ ටෝකියෝ වලට වීසා දාපු අයට නම් ගොඩක්ම ඉමිග්‍රේෂන් ශිනගාවා ඉමිග්‍රේෂන් ශිනගාවා කියන්නේ මේ ටෝකියෝ තියෙන ඉමිග්‍රේෂන් එකක්. ඉතින් ඔය ඉමිග්‍රේෂන් එක ගොඩක් තදයි. ඉතින් අපි දන්නවා ඔකෙන් වීසා ගොඩක් වෙලාවට රිජෙක්ට් වෙනවා. භාගයට භාගයක්ම රිජෙක්ට් වෙනවා දාපු සිනගාව ඉමිග්‍රේෂන් එකේ. ඉතින් ඕකේදී කෝල් එන්නේ විශේෂයෙන්ම කතා කරලා අහනවා. ස්පොන්සර්ට කෝල් එනවා. ඔය වීසා ඇප්ලයි කරපු ඔයාට ඔයාගේ ෆෝන් නම්බර් එකටත් කෝල් එනවා. මොකද අපි ඇප්ලිකේෂන් එකේ දානවා ස්පොන්සර්ගේ ඩීටේල්ස් උයි ඔයාගේ ඩීටේල්ස්. එතකොට මේ ඒකේදී කෝල් එන්නේ විශේෂයෙන්ම මේ නම අහනවා ස්පොන්සර් කරන කෙනාගෙන්
ඔයා ඇයි එයා රෙස්පොන්ස් කරන්නේ ඔයා කවුද එයාගේ ඒ වගේ නෑද සම්බන්ධය අහනවා ඊළඟට සාමාන්‍යයෙන් ඔයා ඇප්ලයි කරපු කෙනාට කතා කරලා උපන්දින අහන්න පුළුවන් විස්තර තමන්ගේ ප්‍රයිවට් ඩීටේල්ස් කොච්චර කල් ලැංග්වේජ් එක ඉගෙන ගත්තද කියලා අහන්න පුළුවන් ඊළඟට දැන් ලැංග්වේජ් එක කොච්චර කල් ඉගෙන ගත්තද කියලා අහුවාම ගොඩක් අය හරියට ඒකට උත්තර දෙන්න දන්නේ නැහැ දැන් පැය 180ක් කියලා තියෙනවානේ අපි දන්නවා ලංකාවේ මොකක් හරි ඉන්ස්ටිටියුට් එකක පැය 180ක් ඉගෙන ගන්න තියෙනවා කියලා ඩොකියුමන්ට් එකක් දැම්මොත් ඒක ගොඩක් වාසියක් කරනවා ඉතින් ඒක ඒගොල්ලෝ අහන පැය කීයක් ඉගෙන ගන්න තියෙනවා ඒක ගණන් හදලා බලනවා ඔයා ડોකියුමන්ට්ස් එකේ දාලා තියෙන ગાණත් එක්ක. එතකොට ඒවා ගැලපෙන්නේ නැති වුණොත් එයාලා වීසා රිජෙක්ට් කරනවා. මෙයා හොර ડોකියුමන්ට්ස් දාලා ගියේ. ඉතින් ඒක නිසා ඊළඟට ડોට් එකක් හරි වැරදුනොත් ඔවත් බලපාන. ඉතින් ඉමිග්‍රේෂන් එකෙන් ප්‍රශ්න එක එක දේවල් අහනවා. විශේෂයෙන්ම ස්පොන්සර් සම්බන්ධයෙන් ඊළඟට තමන්ගේ ප්‍රයිවට් ඩීටේල්ස් කොච්චර ලැන්ග්වේජ් එක ඉගෙන ගත්තද? ඇයි ජපානට වාට එන්න ඕනේ වගේ මේ අනාගත බලාපොරොත්තු. ඔයා එම් එක ලියනවනේ. ඒ එම් එක ගැන අහනවා. ඒක හරියට සමානයිද කියලා බලනවා ඒ වගේ දේවල් තියෙනවා ඉතින් ඒ විදිහට තමයි මේ කරන්න තියෙන්නේ ඊළඟට ගේමින් චබියා මම ඒ ගැන වීඩියෝ එකක් කරා මේ ඊයේ දැම්මේ channel එක ඇති ඉහළ බලන්න ඊළඟට සිතුමි ජයවර්ධන N5 level එක මදිද ප්‍රශ්න ආවා language school යන්න නෑ N5 level එක ඇති language school යන්න හැබැයි මං කියන්නේ දැන් තියෙන කොරෝනා සිටුේෂන් එකත් එක්ක පුළුවන් නම් N4 N3 වගේ ගණගෙන එන එක හොඳයි මොකද එහෙම නොවුනොත් ටිකක් අල්ල ගන්න අමාරුයි මොකද අපි දන්නේ නැහැ නේ ඔන්ලයින් වේද කොරෝනාත් එක්ක මොනවා වේද කියලා ඒක නිසා පුළුවන් තරම් ලැන්ග්වේජ් එක වැඩියෙන් ඉගෙන ගන්න N5 ඇති දැන් ස්කූල් යන්න හැබැයි දල වශයෙන් JLPT N5 තිබ්බොත් ලැන්ග්වේජ් ස්කූල් යන්න පුළුවන් ඒක තමයි බේසික් ක්වොලිෆිකේෂන් සුදුසුකම් වෙන්නේ මේ N5 ඒක නිසා N5 වලින් ලැන්ග් ස්කූල් එකට යන්න පුළුවන් හැබැයි ට්‍රේනි වීසා ස්කිල් වීසා ස්පෙසිෆයිඩ් ස්කිල් වීසා වලට මේ අනිවාර්යෙන් JLPT N4 ඕනේ ඒ වගේම ස්පෙසිෆයිඩ් ස්කිල් වීසා වල මේ වෙනම ස්කිල් ටෙස්ට් තියෙනවා ඒ ස්කිල් ටෙස්ට් ගන්න ඕනේ මේ ඒ වීසා වලට යන්න ඔව් ලංකාවේ සමිත තෙරෝ ලංකාවේ උපාධි තියෙන කෙනෙක්ට ලැන්ග්වේජ් ස්කූල් ඉඳලා වර්කින් වීසා එකකට මාවෙන්න පුළුවන් පුළුවන් ඒක එහෙම කරන්න පුළුවන් ලැන්ග්වේජ් එක N2 එවන්තම් උපරිම ලැන්ග්වේජ් එක කරලා ඊට පස්සේ ලැන්ග්වේජ් ස්කූල් එකෙන් වර්කින් වීසා එකකට මාරෙන්න පුළුවන්. පුළුවන්. උත්සාහ කරොත් පුළුවන්. ඉතින් ඔටෝමොබයිල් ගර්ල්ස්ලාට පුළුවන්ද? ඔව් මම දන්න කට්ටියක් ඉන්නවා. ඔටෝමොබයිල් ගර්ල්ස්ලා ඉන්නවා කරන අය. ඒක ස්ත්‍රී පුරුෂ භේදයක් විශේෂයෙන්ම ජපානයේ නැහැ. මොකද ජපානයේ කිසිම හිම දෙයක් නැහැ. රස්සාව ගන්න ඩ්‍රයිවිං කරන ගෑනු අය ඉන්නවා උන්තරම්. ඒ වගේම අපිට දන්නවා කම්කරුවෝත් ගෑනු අය ඉන්නවා. ඒ කියන්නේ මොනම ශේෂ්ත්‍රම ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. ඒක නිසා මේ ඔටෝමොබයිල් නෙමෙයි ඕන දෙයක් ගියනු ළමයින්ට කරන්න පුළුවන්. හරි ඊළඟට මලිෂ ගමගේ මලිෂ ගමගේ කෙලිම ජොබ් වීසා යන්න පුළුවන්. ඒක තමයි කිව්වේ. ට්‍රේනි වීසා, ස්කිල් වීසා ඒ දෙකට ඇප්ලයි කරන්න පුළුවන්. ජොබ් වීසා වලට ඩිරෙක්ට් ජොබ් වීසා ලංකාවේ නම් ජපානයේ දෙන්නේ නැහැ. අපි ජොබ් වීසා කැටගරි එක බෙදෙනවා. අපි ට්‍රේනිං විසා ස්කිල් විසා ස්පෙසිෆයිඩ් ස්කිල් විසා කියලා කියන්නේ. ඉතින් ඒක කෙටි කාලෙනවා. අපි ස්පෙසිෆයිඩ් ස්කිල් විසා එක අවුරුදු 5ක් වෙනකන් දෙනවා. ඊළඟ ට්‍රේනිං විසා එක අවුරුදු 3ක්, අවුරුදු 5ක්, අවුරුද්දක් වගේ අවුරුදු 2ක් ඒ වගේ විදිහට මේ යන්න පුළුවන්. ඒවට විශේෂ සුදුසුකම් තියෙනවා. ස්පෙසිෆයිඩ් ස්කිල් විසා එකට විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා යන්න පුළුවන්. ඊළඟට ඒවයි වෙනම ස්කිල් ටෙස්ට් තියෙනවා. ඊළඟට JLPT N4 නේ කෙලිම ඩිරෙක්ට් යන ඩිරෙක්ට් නෙමෙයි skill visa ho training visa වලට යන්න. ඊළඟට resignant වරසි භාවය ගන්න පුළුවන්. කාලයක් යනවා. ඒක ලොකු process එකක්. අවුරුදු 5කට වඩා ජපානයේ ඉඳලා ඊට පස්සේ අවුරුදු 5 කියන්නේ study කරන කාලේ නෙමෙයි. වැඩ කරන්න ඕනේ අවුරුදු 5. ඒ කියන්නේ එතකොට අවුරුදු 2ක් language school ඉඳලා අපි කියමු technical ගියා කියලා අවුරුදු 2ක් අවුරුදු 4යි. තව අවුරුදු 5කට වැඩි වැඩ කරනවා. අවුරුදු 9ක් 10කට කිට්ටු වෙන කාලයක් ජපානයේ ඉන්න ඕනේ. අවුරුදු 5ක් අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ. එතකොට ඊට පස්සේ පුළුවන් පුරසිභාවයට ඇප්ලයි කරන්න. ට්‍රේනින් වීසා ලන්දුනි පාර්තන ට්‍රේනින් වීසා වලට විශ්වාසවන්ත ඒජන්සියක් කියන්නේ එහෙම හරියටම කියන්නේ රෙකමෙන්ඩ් කරන්න අමාරුයි. මම බලලා කියන්නම්. ඉස්සරහට සඳුන් රසංග මෙහි රෙන්ට් හවුස් එක කී දෙනෙක් එන්න පුළුවන්ද කියලා අහනවා. එහෙම ගානන්නේ අපිට රෙන්ට් හවුස්ස් ඕන් තරමක් ඒ කියන්නේ බල්ලා ගන්න පුළුවන්.
හවසස් තියන පාට්මන්ස් තින මෑන්ෂන් තියන එකක දේවල් තියෙන ඉතින් බලල කොච්චර කීදන තින්න පුළුවන්දි කියලා අපේ අවශ්‍යක කියයක් ඉන්නද කියලා බලල ඉඩහෙම බලලා කොච්චර ොන්ද කියල බල ගයක් ගියක් ගන්න පුළා ඒවට ප්‍රශ්නයන්නෑ ඔන්තර ගෙවල් තියෙනවා ඉළඟට දිලුක්ෂිකාරත්නායක ලිස්නිං ප්‍රක්ටිස් වෙන්න YouTube එකෙත් තියෙනවා මේ එකන්නේ වීඩියෝ ඒවා ගොඩක් බලන්න පුළුවන් ඒවා බලලා මේ ලිස්නිං වලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ඊළඟට මේ පුළුවන් තරම් ජපනිස් නිවුස් ජපනිස් වීඩියෝස් ඊළඟට ජපනිස් කාටුන් ඔය වගේ දේවල් බලන්න සින්දු අහන්න පුළුවන් නම් එකත් හොඳයි ඒ වගේ දේවල් කරලා ලිස්නිං එක දියුණු කරගන්න පුළුවන් පුළුවන් තරම් සිංහල මේ අහන්න එක නැතුව ජපනිස් දේවල් ජපානි සින්දු ජපානි ෆිල්ම් ඔය වගේ දේවල් බලන්න කන හුරු කරගන්න එක හොරක් වටිනවා ඊළඟට යේෂුරු පින්තෝ ජපනිස් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් යාළු කරගන්න කොහොමද කියලා අහනවා ඉතින් ඒක පුද්ගලයාට අනුව වෙනස් ඉතින් මේ හැමෝම එහෙම කැමති නෑ ඉතින් කැමති අය හිටියොත් එහෙම මේ ඉතින් ගොඩක් ඉතින් ඒගොල්ලෝ විශේෂයෙන්ම ලංකාවේ අයගෙන් බලන්නේ ඉතින් ආචාර ධර්ම තමයි ඒ කියන්නේ සාමාන්‍යයෙන් ජපන් අය මේ ලංකාවේ ගෑනු ළමයිට වඩා වෙනස් හත්පසින් වෙනස් නිසා මේ ගොඩක්ම බලන්නේ ආචාර ධර්ම පැත්තේ වගේම විනය වගේ දේවල් බලනවා ඊළඟට ට්‍රේනීසා ඉන්න විශ්වාසවන්තය ඒක මම බල්ලා කියන්න ග්ලෝබල් හබ් අවුරුදු දෙකට වඩා ලැංග්වේජ් කොලෙජ් ඉන්න පරිදි පුළුවන් විශේෂ අවස්ථාවලදී විතරයි ඒ කියන්නේ හදිසියවත් ඔයාට මොකක් හරි ලෙඩක් හැදිලා ග්‍රැජුවේට් වෙන්න බැරි වුණොත් ඒ වගේම ඒ වගේ ප්‍රශ්නයක් වුණොත් ඊට වඩා ඉන්න පුළුවන් හැබැයි ඒක නීතියෙන් අනුව සාමාන්‍ය විදිහට සාමාන්‍ය නීතිය නම් අවුරුදු දෙකයි ඊළඟට මලේෂියාවේ රජෙන් ඒ කියන්නේ විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් SSW specified skill visa වලට යවනවා හැබැයි JLPT N4නේ ඒවට මම කිව්ව කේවාගේ වින් හරි food and beverage ඒවට වෙනම skill test තියෙන ඒවා pass වෙන්න ඕනේ එතකොට යවනවා අවුරුදු 18ට වැඩි වෙන්නත් ඕනේ ඒක එක guidelines තියෙනවා ඒ guidelines වලට අනුව යවන්න පුළුවන් ඉතින් එළ නෙතුන් බණ්ඩාර එළ රිසල්ට් එකයි අකුරු පහකින් ජපානි යුනිවර්සිටි එකකින් ඩිග්‍රී එකක් ගන්න පුළුවන්ද ඔව් පුළුවන් හැබැයි මෙහෙමයි ඒක තුන අපි වීසා දාද්දී එතකොට අකුරු පහක් ගියා අකුරු පහක් ඇතුළත මොනවද කරේ කියලා මේ අපි කාංකේ ගලප ඒ කියන්නේ මේ ගැප් එකක් තියෙනවා ඒ ගැප් එක වහන්න ඕනේ ඒ අතරේ මොනවද කරේ කියලා වීසා දාද්දී මේ දාන්න ඕනේ එහෙම ගැප් එක වැහුවොත් හරියට අවුලක් වෙන්නේ නැහැ මොකද හරි වැඩ කරා කියලා දාන්න පුළුවන් එහෙම කියලා දාන්න පුළුවන් අවුලක් වෙන්නේ නැහැ හරියට ගැප් එක වහන්න ඕනේ ડોකියුමන්ට්ස් දාලා. මාලිෂගමගේ රජයෙන් යනවා. කේසර දනංජ ට්‍රේනින් වීසා අමාරුද? ට්‍රේනින් වීසා විශේෂයෙන්ම කරන්න තියෙන ගොඩක් වෙලාවට කන්ස්ට්‍රක්ෂන් වැඩ ඊළඟට ෆැක්ටරිස් වල ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ෆැක්ටරිස් ඊළඟට සුපර් මාකට් ඔය වගේ දේවල් වල තමයි වැඩ කරන්න තියෙන්නේ. ඊළඟට කන්ස්ට්‍රක්ෂන් එක බැලුවොත් ගොඩක් බර වැඩ කරන්න තියෙනවා. ඉතින් ඒක නිසා ටිකක් අමාරුයි කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක. හැබැයි ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් එකත් ඒකෙත් පැය 8ක් තියෙන දවස්වල වැඩ කරන්න ඕන නම් ඕටි ගන්න පුළුවන්. එහෙම වුණොත් ටිකක් අමාරුයි මහන්සි වෙන්න තියෙනවා ඉතින්. ඒක නම් එහෙම තමයි කේසර්. ඊළඟට ඔයද ඔව් චානිරු විනුල් ලක ලැන්ග්වේජ් ස්කූල් අනිවාර්යෙන් යන්න ඕනේ. ඉංග්‍රීස් මීඩියම් ඉන්ස්ට්‍රක්ටර් එකට ගිහින් ඉංග්‍රීස් මීඩියම් IT ජොබ් එකක් කරන්න පුළුවන්. ඔව් මෙහෙමයි. ලැන්ග්වේජ් ස්කූල් යන්න තු ඉංග්‍රීස් මීඩියම් යුනිවර්සිටි එකට ගියොත් ජොබ් එකක් හොයාගනින්දී ඉංග්‍රීසි මීඩියම් නිසා වට ලැන්ග්වේජ් ප්‍රශ්නයක් එනවා. මොකද ලැන්ග්වේජ් එක අපි ඉංග්‍රීසි වලින් ඉගෙන ගත්තට වැඩ කරන්න තියෙන ජපනිස් ඇත් එක්ක. ගොඩක් කලාවට ජපනිස් ඇ ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. මගේ channel එකෙන් මම කරපු experiment video එකක් තියෙනවා. ජපනිස් ඇ ඉංග්‍රීසි කතා කරනවද කියලා වට එක කිරි බලා ගන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතේදී ජපන් අය ගොඩක්ම ජපනිස්ම තමයි කතා කරන්නේ. එයාට අනික් කිසිම භාෂාවක් වැදගත් නැහැ. ඒක නිසා මේ ඕනනම් කිය yes no කියලා ඔයිටික තමයි වැඩියෙන්ම කියන්නේ. ඒක නිසා පුළුවන් තරම් ලැන්ග්වේජ් එක ඉගෙනගෙන ජපනිස් වලින් ඉගෙන ගන්න එක වටිනවා කියලා මම හිතන්නේ ජොබ් එකකට යනවා. ඉතින් ඉංග්‍රීසි මීඩියම් උත් පුළුවන්. හැබැයි උත්සාහ කරොත් බැරි නෑ. IT පැත්තට යන්න පුළුවන්. අවුලක් නෑ. උත්සාහ කරලා බලන්න.
බිස්නස් වීසා මම කිව්වා ඉස්සෙල්ල දිලුම් මේ ඉස්සෙල්ලම කාලයක් යන එක ගන්න ලේසි නෑ මුලින්ම බැංක account තියෙන්න ඕනේ ඊළඟට සල්ලි පෙන්නන්න ඕනේ ඊට පස්සේ කම්පැනික් ඕපන් කරන්න ඕනේ ජපානේ ඊට පස්සේ තමයි බිස්නස් ලයිසන්ස් එක ගන්න ඕනේ ඒ කියන්නේ ඉස්සරහට ලොකු වීඩියෝ එකක් ගන්න සංජන කෞෂික ජපනිස් කෙනෙක් මරුවොත් ස්පෝස් වීසා ගන්න පුළුවන් ඇමරිකාවට ඔව් ඊළඟට මල්ලි යොකොහම හොඳයිද කියලා අහලා තිනවා යොකොහම පැත්ත ගොඩක් හොඳයි ඔව් නිරංග බණ්ඩාර 2022 ඒලල් ගන්නම මට ලංකාවේ ස්කූල් එකෙන් ලියුමක් කරන් ඒලල් යන්න කලින් ඇප්ලයි කරන්න පුළුවන් ඔයාලට පුළුවන් ඇප්ලයි කරන්න පුළුවන් හැබැයි ඔයාගේ මේ ලෙටර් එකේ තියෙන්න ඕනේ අවුරුදු කීයක් අවුරුදු 12ට වඩා ලංකාවේ ඉගෙනගෙන තියනවා කියලා ඊළඟට ඔයා ඇප්ලයි කරන ලැන්ග්වේජ් ස්කූල් එකත් ඒකේ ගයිඩ්ලයින්ස් තියෙන්න ඕනේ මේ ඒ ලෙවල් අනිවාර්යෙන්ම ඕනේ නැහැ කියලා එහෙම ඒ දෙකේම අප්‍රූව් වුණොත් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඔකේ මොකොහම හොඳයි ඊළඟට දුලක්ෂ මාල් සිට ඉකොනොමික්ස් මාස්ටර් එකක් කරන්න කීයක් වගේ ආයිද දවසේ ඔව් එකත් ඒ වගේම තමයි විශේෂයෙන්ම අවුරුද්දට ලක්ෂ 8ට වඩා යයිඑන් වලින් ලක්ෂ 8ට වඩා යයි අවුරුද්දට ෆස්ට් ඉයර් දෙවැනි අවුරුද්දේ ලක්ෂ 6ක් 7ක් අතර වගේ යයි යෙන් වලින් ඊළඟට හරි දිල්ෂාන් රාජපක්ෂ ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා ජපානයේ ක්වොරන්ටයින් වෙන්න කොලකියක් දෙන්න ඕනද නැත්නම් ඒවා ෆ්‍රීද ඒවට සල්ලි යනවා ෆ්‍රී නෑ ලැන්ග්වේජ් ස්කූල් ඔයා ස්ටුඩන්ට් වීසා නම් එන්නේ ලැන්ග්වේජ් ස්කූල් එකට අනුව ඔයා ක්වොරන්ටයින් වෙන දවස් තීරණය වෙනවා සමහර ලැන්ග්වේජ් ස්කූල් වල කියලා තියනවලු දින 14ක් අනිවාර්යයි කියලා සමහර ලැන්ග්වේජ් ස්කූල් වල දින 10ක් කමන්නේ නැහැ කියලා කියලා තියෙනවා ඉතින් ඒක ලැන්ග්වේජ් ස්කූල් එක අනුව වෙනස් කොහොම වුණත් ටිකක් වැඩි ගාණක් යනවා ලක්ෂයක් හෝ ඒ වගේ ගාණක් දවස් 14ක් හිටියොත් නම් ඉතින් ලක්ෂයකට අඩි යෙන් වලින් ලක්ෂ 10කට ලක්ෂයකට වඩා යෙන් වලින් ලක්ෂයකට වඩා මුදලක් මේ යන්න පුළුවන් ක්වොරන්ටයින් එකට ඩාන්ස් විත් පොඩ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න අනිවාර්යෙන්ම N5 ඕන්ද කියලා තියෙනවා අනිවාර්යෙන්ම එහෙම නීතියක් ඉමිග්‍රේෂන් එකේවත් කොහෙවත් එහෙම නැහැ ලැන්ග්වේජ් ස්කූල් එක අනුව තියෙනවා අනිවාර්යෙන්ම N5 ඕන් දැන් මම කලින් වීඩියෝ එකක් කරා සිසුවක නිහොංගෝ කියලා සෙන්ට ජපනිස් එඩියුකේෂන් සෙන්ටර් කියන ස්කෝලේ අනිවාර්යෙන්ම JLPT N5 ඕනේ වීසා ඇප්ලයි කරන්න ඒගොල්ලෝගේ ඒක නීතියක් ඉස්කෝලේ නීතියක් ඒ ඉස්කෝලේ වා ඇප්ලයි කරන ඉස්කෝලේ යනවා ඒක තීරණය වෙන්නේ නැත්තම් N5 නැතුව ගන්න ස්කෝලක් තියෙනවා හැබැයි මම නම් කියන්නේ පුළුවන් තරම් ලැන්ග්වේජ් එක්සෑම් එකක් දාගෙන ඉන්න ඒක ඔයාලට ඉස්සරහට යන්න ලේසි ඊළඟට ජපානට එන්න රංග ලක්ෂන් ජපානට එන්න හොඳම විදිය ඔයා දිගු කාලීන වැඩක් කරන්න කැමති නම් පුරවැසිභාවය වෙනකම්ම ජපානෙම ඉන්න කැමති කෙනෙක් නම් එහෙම ප්ලෑන් එකක් තියෙනවා නම් ඒ කියන්නේ ලොකු ගමනක් යන ප්ලෑන් එකක් තියෙන කෙනා ස්ටුඩන්ට් වීසා එක හොඳයි රංග ඊළඟට කෙටි කාලීන ඔයාට වයස වැඩි කෙනෙක් නම් ඔයාට ට්‍රේනින් වීසා හරි ස්කිල් වීසා හරි එන එක හොඳයි ඊළඟට සයිබර් සිකියුරිටි ඔව් ඒවටත් සයිබර් සිකියුරිටි ජොබ්ස් වලටත් මේ ප්‍රෝග්‍රෑමින් කරන්න ඕනේ ඒ පැත්තත් හොඳයි ඒවටත් ලොකු ඉල්ලුමක් තියෙනවා ප්‍රශ්න ගොඩක් තියෙන පොඩි ඉන්න බලලා කියන්නම් හරි ඊළඟට සේපාලිකා ගල්කන්දගේ මට ඔලෙවල් වල පස්සේ යන්න පුළුවන් ලැන්ග්වේජ් ස්කූල් කියන්න හරි ඒක මෙහෙමයි ස්කූල් හොයන්න ඕනේ ඉස්සෙල්ලා අපි දන්නේ නැහැ කොයි වගේ ගයිඩ්ලයින්ස් ස්කූල් වල තියෙන කියලා හොයලා බලන්න ඕනේ එහෙම බලලා කියන්නම් මැසේජ් එකක් දාන්න Facebook එකට නුවන් දනන්ජය ඉන්සුරන්ස් ෆිල්ඩ් එකේ ජොබ් ඒත් කියන්නේ මම ඉන්න පැත්තේ නම් සාමාන්‍යයෙන් ෆුල් ටයිම් සැලරි ජොබ් එකක සැලරි එක සාමාන්‍යයෙන් 240,000 200,000 අතර තමයි යෙන් වලින් ඉන්සුරන්ස් ෆිල්ඩ් එකේ ජොබ් එකක් උනත් ටෝකියෝ පැත්තේ වැඩි ටෝකියෝ පැත්තේ 270,000 ඒ වගේ වෙනකන් 300,000 වෙනකන්ම යන්න පුළුවන් ටෝකියෝ වල හැබැයි ටෝකියෝ වල වියදමත් වැඩි ඊළඟට තේමිය දනස්ක එලිජිබිලිටි කාවට පස්සේ ඉමිග්‍රේෂන් කෝල් වෙනවාද කියලා නැහැ ඊට පස්සේ කෝල් වෙන්නේ නැහැ වීසා එක
එල්ජිබිලිටි එක නිකුත් කරන් තමයි කෝල් දෙන්නේ එල්ජිබිලිටි එක නිකුත් කරන් ජපානි ඉමිග්‍රේෂන් එකෙන් ඒක වාට ඇවුවට පස්සේ ඊට පස්සේ කෝල් දෙන්න අවශ්‍යතාවයක් නැහැ ඒක වාට එම්බසියට ගිහින් විසක් ගහවන් තියෙන්නේ ඒක තමයි වීසා එක එල්ජිබිලිටි කියන්නේ වීසා එක අප්‍රූව් වෙච්ච මේ සර්ටිෆිකේට් එකක් විතරයි ඉතින් ඒ වීසා එකම තමයි බොඩි වෙනසයි තියෙන්නේ ඊළඟට මාලිෂකම කීයක් විතර හැවුව හැකද මාසෙකට සාමාන්‍ය ජොබ් එකකින් ඒක මෙහෙම කරන ජොබ් එක අනුව ඉන්න පැත්තන වෙනස් මං ඉන්න පැත්ත නම් සාමාන්‍යයෙන් යෙන් වලින් උඩරම ගියොත් ලක්ෂ 2ක් ලක්ෂ 2,60,000 අතර මුදලක් හොයන්න පුළුවන් ටෝකියෝ පැත්ත ගියොත් ලක්ෂ 2ක් 3,00,000 අතර මුදලක් හොයන්න පුළුවන් ඊට වඩා හොඳම ජොබ් එකකට ගියොත් යෙන් වලින් ලක්ෂ 4 ඒ වගේ මුදලොත් හොයන්න පුළුවන් ඊළඟට හරි චාලිත ප්‍රියංග මම කරන ඩිග්‍රී එක මම කරන්නේ හියුමැනිටීස් ඇන්ඩ් සෝෂල් සයන්ස් ඒ කියන්නේ ඒක විශේෂයෙන්ම මේකේ සබ්ජෙක්ට් තියෙනවා ඉකොනොමි ආර්ථික ළඟට සයිකොලොජි පැත්ත තියෙනවා ඊළඟට ටුවරිසම් පැත්ත තියෙනවා අපිට මේක හියුමැනිටීස් ඇන්ඩ් සෝෂල් සයන්ස් කිව්වට මේකේ කැටගරිස් ගොඩක් තියෙනවා ඉතින් අපිට මේ එකක් මේජර් කරන්න පුළුවන් ඒ කියන්නේ ඒක කැටගරි එකක් තෝරගෙන ඒක ස්පෙෂල් වගේ ඒ කියන්නේ වැඩියෙන් කරන්න පුළුවන් ඒක තමයි මේ මගේ ඩිග්‍රී එක මගේ ඩිග්‍රී එකත් හොඳයි හරියට කරොත් ජොබ්ස් තියෙනවා ඒ කියන්නේ ගොඩක් හියුමන් රිසෝස් ඒ වගේම ටුවරිසම් ඒ වගේ පැතිවල ජොබ්ස් තියෙනවා හැබැයි ටුවරිසම් පැත්ත පොඩ්ඩක් දැන් කොරෝනා නිසා වැටිලා තියෙනවා ඊළඟට හරි රංග ලක්ෂන් ස්ටුඩන්ට් වීසා ගන්න හොඳ සුවර්තනක් කියන්නකො කියලා මට එවලා තියෙන මට මේ Facebook එකේ මැසේජ් එකක් දැම්ම මම ඔයාලට තනක් කියවන්න. හරි, ඉතින් සයිබර් සිකියුරිටි මාදුෂ ලක්ෂණ. ජපාන් වල සයිබර් සිකියුරිටි කරන්න පුළුවන්. ඒකත් ඔය ප්‍රෝග්‍රෑමින් වල තියෙන කැටගරි එකක් කරන්න පුළුවන්. හැබැයි ඒක ගොඩක් ලා ටෙක්නිකල් ස්කූල් වල තමයි තියෙන්නේ. සයිබර් සිකියුරිටි. ඊළඟට ලංකාවේ බැචලර් එක කරලා හොට ලැන්ග්වේජ් එක කරන්න ඇවිල්ලා ඒක ඉවර වුණාම ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ඔව් නුවන් දනංජය එක කරන්න පුළුවන් ඉස්සෙල්ලා කිව්වා. හැබැයි ලැන්ග්වේජ් එක උපරිම තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ලංකාවේ ඩිග්‍රී එකෙන් මෙහි ජොබ් එකක් කරන්න පුළුවන්. හරි. හේෂාන් ෆර්නැන්ඩෝ හැමෝටම කෝල් වෙනවාද කියලා අහලා තියෙනවා නෑ. ගොඩක් වෙලාවට මේ ස්ටුඩන්ට් වීසා එකෙත් මේ ශිනගාම ඉමිග්‍රේෂන්, ටෝකියෝ ඉමිග්‍රේෂන් වලින් තමයි ගොඩක් වෙලාවට කෝල් එන්නේ. ඉස්පැති වලින් එනවා කලාතුරකින් හැමෝටම එන්නේ ඒක එනවා කියන්නේ ඉතින් ගොඩක් අයට එන්නේ මේ කලාතුරකින් ඉතින් ඒක ඉතින් එයාගේ වෙලාව තමයි ආවොත් ඒක නිසා බය වෙන්න එපා මේ හරියට ડોකියුමන්ට්ස් ටික දාන්න ජපනිස් ටිකක් හදාගෙන ඉන්න කියන්නේ ඒකයි ලැන්ග්වේජ් එක ඉගෙනගෙන එතකොට ඕන ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් බය වෙන්න දෙයක් නැහැ ඊළඟට ආයිත් අහලා තියෙනවා කම්පැනි වීසා ගැන ඉස්සෙල්ලා කිව්වා මම ඒක රෙකමන්ඩ් කරන්නේ කම්පැනි වීසා නම් හරි ඊළඟට කෝ ප්‍රශ්න තව තියෙනවා ඊළඟට ලබන අවුරුද්දෙන් ඉන්න ඇයට පාරක් වේද ඔව් ටිකක් පාරක් වේ මොකද තාම මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ එලිජිබිලිටි හම්බෙච්ච කට්ටිය තාම ඉන්න නිසා සෙට් සෙට් ගනි එතකොට පාරක් වේ ප්‍රොසෙස් වෙන ඊළඟට අහලා තියෙනවා ආයිත් අහ දෙනවා ග්ලෝබල් හබ් N5 අවුරුද්දකින් කරගන්න ලප පුළුවන් අවුරුද්දක් වැඩිත් එක මොකද හරියට පාඩම් කරගත්තොත් අනිවාර්යෙන් මාස 6 කරගන්න පුළුවන් N5 එක එහෙම කරගත්තා ඇත් ඉන්නවා මමත් කරලා තිනවා මාස 6කට මේකෙන් මම A-level වල කරපු ගමන් නිකන් එක්සෑම් එක දැම්මේ ඒත් මම පාස් වුණා මම හැබැයි පාඩම් කරා ඉතින් N5 අවුරුද්දකින් කරගන්න පුළුවන් අපෝ N5 නම් කොහොමත් පුළුවන් ඊළඟට නිම්හාර දනංජය ලංකාවේ ඉඳන් ජපානයට ෆ්ලයිට් ටයිම් එක කොච්චරද කියලා අහලා තිනවා. ඒක මේ ඔයාගේ මේ ඔයා යන ප්ලේ මේ එයාලයින් එක නෝ වෙනස් වෙනවා. ශ්‍රී ලංකන් එයාලයින්ස් ගියොත් ඩිරෙක්ට් යන්න පැය 9ක් යනවා. නිම්හාර අපි චයිනීස් එයාවේස් මොකක් හරි ඒ වගේ චයිනීස් ටන් හරි මොකක් හරි චයිනීස් එයාවේස් එකක් හරි ඒ වගේ එකක් පාවිච්චි කරොත් සාමාන්‍ය චීන ට්‍රාන්සිට් එකක් තියෙනවා. එතකොට පැය 3ත් පැය 5ත් ඒ කියනවාගේ ටිකට් එකට අනුව මේක වෙනස් වෙනවා පැය 5ක හරි ට්‍රාන්සිට් එකක් දෙලා ඒකට පැය 9ක් ඇඩ් වෙනවා ෆ්ලයින් ටයිම් එක. ඉතින් ඒ වගේ එතකොට සාමාන්‍යයෙන් පැය 14ක් වගේ ആയി.
Chinese tawag ng Sri Lankan giyot pa namin yan na pulang direct na sa Narita World. Habay na Gula World yan nga Sri Lankan Narita World ito kay may Sri Lankan niya Alliance yan nga. Iting ilang kata Racing Net Insurance Police sa wala job backup kerla ganda kata sa liyan pulang habay may may privacy at ito da wala karan nun ito wala privacy at ito da wala karan nun kaya nga nga ka api danno privacy එකට වඩා වැඩ කරන තහනම් ජපානයේ මොනොත් අතට සල්ලි දෙන ජොබ්යක් හොයාගෙන වැඩ කරලා මේ ඔයාලට පුළුවන් ගෙදරට සල්ලියවන්න හැබැයි ඒක එහෙම ජොබ්යක් හම්බුනොත් තමයි මොකද දැන් තියෙන තත්ත්වයනෝ ටිකක් ජොබ්ස් අඩුයි part time ආවගම එකක් හොයාගන්නම අපි ඒත් කරන්න පුළුවන් උත්සාහ කරොත් ගොඩක් මහන්සි වෙන්න වෙයි නිින්ද කැප කරන් වෙනවා නිදා ගන්න තියෙන කාලේ ගොඩක් අඩු වෙයි උත්සාහ කරොත් පුළුවන් ප්‍රශ්න ගොඩක් තියෙනවා අපි තව ගිහිල්ලා බලමු ඊළඟට Skill visa kocar kala kini pulau anda kejar dana skill visa ka specified skill visa ka awal tu pahagat dengne, paling itu mungkin samaan langkah yang apply kada awal dah kau tu deka kau gila dengne pulau samaan masa tu nak kau dengne tino, eka gila terpas ya kita me renew kerana pulau awal dah ni orang awal tu pahag pada kerana pulau skill visa gitu, itu pasnya awal tu pahag gila terpas wadah me ekal tama hamil, oh statistik ක්‍රියාත් තියෙන කෙනෙක් මාස්ටර් එකක් ඉංග්‍රීසි වලින් ජපාන වල කරන්න බැරිද චාලක ලක්ෂණ පුළුවන් ඉංග්‍රීසි වලින් කරන්න පුළුවන් ඉංග්‍රීසි යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න ඕනේ ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා ඊළඟට precious minutes can I find a job factory mark well, factory works labor works easily in Japan without knowing the language it's very difficult to find a job in Japan without language because you have to talk with Japanese people to find a job especially in Japan Japanese people like to talk with foreigners in Japanese because they cannot speak English very well but some of Japanese people can speak English very well but a lot of Japanese people cannot speak English very well so I think it's difficult to find a factory and labor works but if you are a student or some dependent you can try factory works but so not easy but you can try it okay ilangata student visa yanna kiyak vithara yanada kiyala ahala thiyena student visa yanna samanyen danata laksha 15th 17th athara wage mudalak kiyai kiyala man hitena mokada tokyo wage giyot eethat wedi wei samahagata laksha 20 wage යන්නත් පුළුවන් ටෝකියෝ වල ස්කූල්ස් වල ෆීස් වැඩි නිසා ඉතින් ඔයගේ ගණක් යයි මොකද දැන් ඊඑන් වල රේට් එකත් වැඩි නිසා අනිවාර්යෙන් ලංකාවේදී ලක්ෂ 15ට වඩා වැඩි වෙන යයි ස්ටුඩන්ට් ෆීසන් ඊළඟට ඊළඟට අහලා තිනවා ඕකේ ප්‍රීෂස් මිනිස් මං I answered your question ඊළඟට අකිල දේශන් මෙඩිසින් කරන්න පුළුවන් කියලා මෙඩිසින් කරන්න පුළුවන් ගොඩක් අමාරු language එක උපරිම ඕනේ ඊළඟට දිල්ස අහලා තිනෝ සිසුවක හොඳයිද මේ ඔයිට හොඳයිද කියලා ඉතින් සිසුවකත් හොඳයි ඔයිටත් හොඳයි සිසුවක ජොබ් පොඩ්ඩක් අඩුයි හැබැයි සිසුවක කියන්නේ නිදහස ජීවත් වෙන්න මේ හොඳ පැත්තක් ඉතින් ඒක නිසා සිසුවකත් ගොඩක් හොඳයි ඉතින් ඊළඟට සිසුවක වීසා වදිනවා ඔයිටවලත් වදිනවා සිසුවක 100% recommend කරන්න පුළුවන් වීසා වලට ඊළඟට රංග ලක්ෂන් මගේ Facebook page එකේ නම ඉෂාර ආර් කියලා. channel එකේ නමමයි ඒකට ගිහිල්ලා message එකක් දාන්න පුළුවන්. ඊළඟට description එකේ තියෙනවා link එක බලන්න. ඊළඟට ප්‍රශ්න YouTube අයියා මට 1 year eligibility card ඇවිල්ලා තියෙනවා. කවදාද මට ජපාන් යන්න පුළුවන්ද? eligibility ඇවිල්ලා 5 months යනවා. හරි. ඔයාලට මොකද්ද තියෙන eligibility කියලා මම දන්නේ නැහැ. කොහොම හරි අවුරුදු පහක් විසා ලැබෙනවා කියන්නේ මම හිතන්නේ ස්කිල් විසා වෙන්නේ නැති සමහරවිට එහෙම වුණොත් මේ ඉක්මනටම එන්න හම්බෙයි හරියටම කියන්න බෑ සමහර මාසයක් ඇතුළත නොවැම්බර් ලබන අවුරුද්ද වෙයි සමහරවිට ජනවාරි වෙයි කොහොමවත් ඉක්මනට එන්න පුළුවන් බය වෙන්න එපා චාල්ටි ප්‍රියංග ටෙක්නිකල් ස්කූල් එකත් හොඳයි ඔච්චර ටෙක්නිකල් ස්කූල් හොඳයි හරියට කරගත්තොත් ජොබ් තියෙනවා විශේෂයෙන්ම ඔටෝමොබයිල් IT පැත්තෙන් කරගන්න පුළුවන් ඊළඟට කිං ආරු බී ICT පැත්තේ ස්කෝලර්ෂිප් ගැන දන්නවද ඒක වෙන්නේ කොහොමද ICT පැත්තේ ස්කෝලර්ෂිප් කියන්නේ විශේෂයෙන්ම ස්කෝලර්ෂිප්ස් කියලා එහෙම දෙන්නේ නැහැ
ස්කෝල්ට ගියාට පස්සවා එහෙකේ හරිට ඉගෙනගෙන වගේම ඇතැන්ඩන් සල්ට දෙන වතියනවා සමහරලාට ස්කල් සල්ට දෙන වතින වගේ වෙනම ස්කෝල්ශිප් සැප්ලයි කරන්න පුලො එහෙම විශේෂෙන්ම දෙන යිටවල්ටම කියල් දෙනවා කියලා නෑ ෆෙස්බුක් නේම එක මං කිව්වා ඩිස්ක්‍රිප්ෂන් එක ඇති ඊළඟට ේෂානිගේ පශනම උත්තර දුන්න සාමාන්‍ය පිල්ලවලින් ඇවිත් මේ සොෆ්ට ඉනීරින් කරව තමාරුව කියෙන් ලංවෙජ් එක කරලා උපරම ලංවෙජ් කුල්ලෙකි ලංවෙජ් එක ඉගෙනගෙන ඉජනීරින් කරන්න ගියොත් වාට පශ්නයක් වනයක් නෑ කැස ලංවජ් කරලා යන්න නොකොද සොෆ්ට ඉනීරින් සොෆ්ටය සමදයම ජපනිස්ුලින් තියන්නේ එකයි ප්‍රශ්නය අනිවාර ලංවෙජ් එක උපරිමෝණ සොෆ්ට ඉනීරින් වල්ඩ මල්දිසකමගේ අයිය දැන් ඔලවල් කරලා ජපන් ඇවිල්ලා ජොබ් එකක් කරලා හැකි නැත්තම් ඉගෙන ගන්නවාද මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ ඔලවල් කරලා ජපන් ඇවිල්ලා ස්ටුඩන්ට් වීසාවත් අනිවාර්යෙන් ලැන්ග්වේජ් ස්කූල් අවුරුදු දෙකක් ඉඳලා ඊට පස්සේ තමයි මේ සෙන්මන් ටෙක්නිකල් කොලෙජ් එක අවුරුදු දෙකක් ඉඳලා ජොබ් එකට යන්න පුළුවන්. නැත්තම් ඩිරෙක්ට් යනවා නම් ඔලවල් කරලා ලංකාවට ඩිරෙක්ට් යන්න ඕන නම් ට්‍රේනි වීසා හරි ස්කිල් වීසා හරි තියෙනවා. ඒ දෙකෙන් එකකට ඇප්ලයි කරන්න පුළුවන් ජොබ් එකක් ගන්න. ඊළඟට ඉංග්‍රීසි වලින් මෙඩිසින් කරන්න බැරිද? ඉංග්‍රීසි වලින් මෙඩිසින් කරන්න එහෙම ඉංග්‍රීසි අඩුයි හැබැයි පුළුවන්. චාලක ලක්ෂණ. ඔව්. ඉතින් ඉංග්‍රීසි වලින් ඉක්‍රයක් කරත් ජපනිස් ලැන්ග්වේජ් එක එදිනදා ජීවිතේදී අපි කියමු part time job එකක් කරන්න ඒ වගේ දේවල් වලට අනිවාර්යයෙන්ම මේ ලැන්ග්වේජ් එක ඕනේ. ඉතින් ඒක නිසා ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න පුළුවන්, free ඉගෙන ගන්න පුළුවන්. මම ඉස්සරහට free ඉගෙන ගන්න කොහොමද කියලා ඔයාලට මේ වීඩියෝ එකක් ගේන්නම්. සජයෙන් ඉගෙන උගන්නන තැන් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න වෙනවා. ඒත් ඉගෙන ගත්තත් ඉංග්‍රීසි වලින් ඉතිරි කරනකොට ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න තියෙන කාලේ ටිකක් අඩුයි. ඒක නිසා ටිකක් සම්පූර්ණ ඉගෙන ගන්න වෙන්නේ නැහැ. හැබැයි බේසික් දේවල් ඉගෙන ගන්න හැකියාවක් ලැබෙයි උත්සාහ කරොත්. ඊළඟට ඉන්දුවර අඳුන් 2022 ආයෝ ගැන තාම කියන්න බෑ ස්ටුඩන්ට්ස් ලාව මේ කීයක් කල්යයි. ඊයේ දුලාර දහමි. ආයේ කියන්නේ ස්කෝලේකට ගෙවන්න ඕනේ ගාන කීයද ස්කෝලෙන් ස්කෝල්ට වෙනස්. ඔව් ස්කෝලෙන් ස්කෝල්ට වෙනස් දුලාර ඒවා ටෝකියෝ පැත්තේ ගොඩක් ස්කූල්ස් වල ෆීස් වැඩි. ඊළඟට නගෝයා වල තියෙනවා ඔසකා වල තියෙනවා ඔසකාලා ටිකක් වැඩි. ෆැසිලිටීස් වැඩි නිසා ෆැසිලිටි කියන්නේ ෆැසිලිටීස් අනුව වෙනස් වෙනවා. දැන් ටෝකියෝ ඔසකා කියන්නේ ගොඩක්ම මේ බිස්නස් කරන ඒ වගේම ලොකු ස්කූල්ස් තියෙන මේ නගර දෙකන් ඒවයි ෆීස් ටිකක් වැඩි. හැබැයි ෆීස් අඩු ඒවාත් තියෙනවා. මේ ඒ විදිහට මේ බලන්න පුළුවන්. ස්කූල් එකකින් ස්කූල් එකට සාමාන්‍යයෙන් යෙන් ලක්ෂ 6ත් 7ත් අතර තමයි අඩුම. ඊට වඩා වැඩි ඒවාත් තියෙනවා ෆැසිලිටීස් අනුව. ටෝකියෝ වල නම් ටිකක් වැඩි. ඊළඟට දුලක්ෂ මාල්සිත යුනිවර්සිටි යද්දී යුනිවර්සිටි හොස්ටල් එකේ නවතින්න බැරිද කියලා ඒකක් කරන්න ඕනේ නෑ. ඔව් යුනිවර්සිටි මේ ගොඩක් ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වල මේ හොස්ටල් එකක් තියෙනවා ජපානෙත්. ඒවා ෆ්‍රී. හැබැයි මේ නැති ඒවාත් තියෙනවා ප්‍රයිවට් වගේ ඊළඟට ගවර්න්මන්ට් ක්ලාස් නැති ඒවා තියෙනවා. ඉතින් එතකොට තමන්ගේ අපාර්ට්මන්ට් එකක් ගන්න සල්ලි ගෙවන්න වෙනවා. ඊළඟට ඕකේ ඉංග්‍රීසි වලින් ක්‍රියා කරත් ජපාන් ඉගෙන ගන්න එක වැදගත්. මම කලින් කිව්වා චාලක. ඊළඟට හරි ගාන කීයද කියලා මම කිව්වා. දුලාරගේ එකත් උත්තර දුන්නා. ඕකේ ඊළඟට කුසුම් අය කුසුම් ෆුකුඕකාද හොඳ කීතක් කියුෂුද හොඳ කියලා හල් දැන් කීතක් කියුෂු ෆුකුඕක හොඳයි ජොබ්ස් තියෙනවා part time jobs වලට හොඳයි ෆුකුඕක හොඳයි කියලා මම හිතනවා. ඊළඟට හල් තිනවා BJ ශ්‍රියාකාන්ති ජපාන් වලින් ඩිග්‍රී එකක් අරන් යුරෝප් කන්ට්‍රි එකකට යන්න පුළුවන් ජොබ් එක පුළුවන් හොඳ කියන්නේ හොඳ ලෙවල් එකක් තියෙන කියන්නේ හෙත් යුනිවර්සිටිස් එක එක යුනිවර්සිටිස් තියෙනවා ඒකෙන් ලෙවල් එක අඩු ඒවාත් තියෙනවා වැඩි ඒවාත් තියෙනවා ඉතින් හොඳම ලෙවල් එක උඩ තියෙන යුනිවර්සිටි එකකට ගිහිල්ලා ඩිග්‍රී එකක් ගත්තොත් ඔයාලට යුරෝප් කන්ට්‍රි එකකට ගිහිල්ලා ඉංග්‍රීසි වලින් ඒ සහ කටයුතු කරගෙන යන්න පුළුවන් මේක අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ සම්පත් නිරෝෂන් මේ ජපානයේ හොඳම සිටි එක මොකද්ද? part time තියෙන living cost අඩු. living cost අඩු part time තියෙන හොඳම නගරය තමයි නගෝයා දැනට. නගෝයා පැත්ත හොඳයි. ඊළඟට ෆුකුඕකත් හොඳයි. ඊළඟට මලේෂියා කොච්චර කාලයක් ඉගෙන ගන්න තියෙනවද කියලා මම ඉස්සෙල්ලා කිව්වා. language school අවුරුදු 2යි, සෙන්මොන් technical school ගියොත් අවුරුදු 2යි, අවුරුදු 4ක් වෙනවා. language school ගිහිල්ලා university ගියොත් අවුරුදු 6ක් වෙනවා university අවුරුදු 4යි language school එකල automobile
technical එකකට ගියොත් අවුරුදු 3ක් තියෙනවා. එතකොට අවුරුදු 5ක් වෙනවා. ඊළඟට ජපාන් වල කිං ආවි ඉගෙන ගන්න ලංකාවේ ස්කෝලර්ෂිප් දෙනවා. ස්කෝලර්ෂිප්ස් දෙනවා. හයි ඊළඟට සෙන්දයි පැත්ත හොඳයිද වීසා දී? ඔව් සෙන්දයි වල වීසා දෙනවා. සෙන්දයි හොඳයි. ඕලක් නැහැ. ඊළඟට කගාව හොඳයි. අවුලක් නැහැ. කගාව පැත්තත් හොඳයි සාමාන්‍ය. වීසා වදිනවා. ග්ලෝබල් හබ් ලෝන් එකක් කරන් આવොත් ගෙවා ගන්න පුළුවන් ඒ ලෝන් එකක් කරන් આવොත් මෙහෙමයි. හරියට part time jobs හම්බුනොත් අනිවාර්යෙන් ගෙවා ගන්න පුළුවන්. නිින්ද කැප කරන් වෙනවා. නිදි මහන්න ගොඩක් වෙයි. එහෙම වුණොත් උත්සාහ කරවත් ගොඩක් මහන්සි වුණොත් ගෙවා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එහෙම කරන ඕන තරම් කට්ටින් ස්ටුඩන්ට් කාලේ එක්ස්පෝර්ටින් වගේ කරන්න බැරිද බිස්නස් එකක් විදිහට? බෑ. කිෂෝන් ජයරත්න ස්ටුඩන්ට් කාලේ කිසිම බිස්නස් එකක් කරන්න තහනම් නීතියෙන් කරලා අහුනොත් වීසා වලට ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න කිං ආර් කැමරා හදි කියලා හනවා. කැමරා කියන්නේ මෙහෙමයි. ඒකට හුරු වෙන්න ඕනේ. අමුතු රහක් තියෙන්නේ ගොඩක්. ෂෝ යූ කියලා කියන්නේ ෂෝ යූ වලින් හදන්නේ. ඒ කියන්නේ සෝයා සෝස් රහ එන්නේ. ඊළඟට අමු කෑම ගොඩක් තියෙනවා මාළු වගේ. අමුෙන් කරන જાති කෑම රහයි පුරුදු වුණාට පස්සේ. එකපාරම ආව ගමන් ටිකක් එපා වෙයි. කෑම වල ප්‍රමාණය මදි වගේ තේරෙනවා. හැබැයි පුරුදු වුණොත් අවුලක් නැහැ. ඊළඟට අහලා තිනවා කොමර්ස් කරපු කෙනෙක්ට මදුශංක කරපු කෙනෙක්ට මේ ලේසින් කරන්න පුළුවන් බැචලර් ඩිග්‍රී. ඉතින් ඒවට accounting වගේ degrees තියෙනවා. ඊළඟට management පැත්ත කොමර්ස් කරපු කෙනෙක්ට කරන්න පුළුවන්. ඊළඟට economy ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් පස්සින් දුවන් කරා ජපාන් වල ටීචින් ජොබ් හොයාගන්න අමාරුයි කියලා හිතෙනවා. ඒවට වෙනම මේ හොයාගන්න ඕනේ මේ qualifications තියෙනවා. ඒ qualifications වලට අනුව university එකට ගිහිල්ලා ඉගෙනගෙන මේ ජොබ් එකක් ගන්න පුළුවන් ටීචින් වලට උනත්. ඊළඟට කගව අවුලක් නැහැ. කගව ප්‍රශ්නයක් නැහැ. ට්‍රේනින් වීසා 2021 අප්‍රේල් eligibility ආපු කට්ටියට දැන් එන්න පුළුවන්. එයාලට අවසර දීලා තින්නේ මේ ඉක්මනටම ගණීවි සෙට් ලංකාවේ තියෙන සිස්ටම් එක පවක් වෙන නිසා ටිකක් කල් යයි. කොහොම හරි ජපානයේ නම් දැන්ට කියලා තින්නේ හැකියාවක් තියනවා කියලා. ඔකේ චානිරු විද්නුල්ක මං කරන ඩිග්‍රී එක අනුව මට ජොබ් එකක් හොයාගන්න මගේ පෞද්ගලික ක්වොලිෆිකේෂන්ස් වැදගත් වුණා. ඉංග්‍රීසි පැත්තයි. ඒ වගේම මං JLPT N1 පාස් නිසා මට හොඳ ජොබ් එකක් හම්බුණා. මගේ ජොබ් එකට ගොඩක් සැලරි හොඳයි. එච්චාර ජොබ් එකක් මගෙත්. ඊළඟට උදේ කුමාර් මැනේජ්මන්ට් පැත්තත් ගොඩක් හොඳයි. හැබැයි ලැන්ග්වේජ් එක උඩම තියෙන ඕනේ වගේ හොඳ ජොබ් එකකට යන්න. ඊළඟට තව තියෙනවා තරුෂ පින්තෝ එල්ඔල් පාස් වෙන්න ඕනමද කියලා හාලද නේ. ඒක නම වීඩියෝ එකක් කරා ඊයේ. ඒක ගිහිල්ලා බලන්න. හරි. කිං ආයෝ JLPT exam හොඳට කරොත් ඒවට ස්කෝලර්ෂිප් දෙන ස්කෝල තියෙනවා. EJU කරොත් ඒවට ස්කෝලර්ෂිප්ස් දෙනවා. EJU කියන exam එක ගැන වීඩියෝ එකක් ඇති. ඒක ගිහිල්ලා බලන්න channel එකේ. ඊළඟට management degree එකක් ගන්න EJU exam එකේ මොනවල් මොනවද අවශ්‍ය? ඒක වෙන ඉස්සෙල්ලාම management වලට කියලා ඒකේ category එකක් නෑ. maths and science and japanese culture තමයි තියෙන්නේ. ඒක කරන්න පුළුවන්. automobile universities වලත් තියෙනවා. technical college වලත් තියෙනවා කිෂොන්. ඊළඟට ලංකාවෙන් ලක්ෂ 20ක් දීලා ජපන් ඇවිල්ලා ඉන්න කොලෙජ් එකේ ගාන ගෙවන්න ජපානයේ හම්බෙන part time job එකකින් පුළුවන්. නැත්තම් දෙමාපියන්ගෙන් සල්ලි ඕනේ වෙයි. ඔව්. ලංකාවෙන් මේ ලක්ෂ 20ක් දීලා ඇවිල්ලා කොලෙජ් එකේ ගාන ගෙවන්න මෙහි part time jobs හරියට සෙට් වුණොත් පුළුවන්. අතට හම්බෙන job එකක් හම්බලා පැය 28 වඩා වැඩ කරන්න පුළුවන් වුණොත් මේ ගෙවා ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ. කොරෝනා එක්ක අපිට මොනවා වෙයිද කියලා හරියටම කියන්න බෑ. කොරෝනා නැති වෙලා යථා තත්ත්වයටපත් වෙලා ආයි job හරියට සෙට් වුණොත් අනිවාර්යෙන් ජපානයේම හම්බ කරලා ගෙවා ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. නැහැ නැති වුණොත් ලංකාවේ ණයත් නැත්නම් අවුලක් වෙන එකක් නැහැ. ඊළඟට සඳමාලි බොතේජු අපි ජපාන් ආව ගමන් ෆෝන් එකක් ගන්න එක අනිවාර්යයි. අපි ළඟ තියෙන ෆෝන් එක ඔහෙදි යූස් කරන්න බෑද කියන්නේ ඇත්තට. ඔව් ගොඩක් වෙලාවට ෆෝන් ගැන බැලුවොත් මේ ෆෝන්
මෙහෙදි මේ සිම් කාඩ් වෙනස්. ඉතින් සිම් සපෝට් කරන්නේ නැහැ මෙහි සිම් ගොඩක් වෙලාට වෙන ෆෝන් වලට. එතකොට මේ අනිවාර්යෙන්ම මේ මෙහෙම ෆෝන් එකක් ගන්න වෙනවා. මොකද මම ගෙනාපු ෆෝන් එකක් මට පාවිච්චි ගන්න බැරි වුණා. මේ ඒක නිසා මටත් මෙහෙම ෆෝන් එකක් ගන්න වුණා සිම් එක වැඩ කරන්නේ නැති නිසා. සිම් එක දාන්න බෑ මොකද සිම් එක වෙනස් නිසා. ඉතින් ඒක නිසා මෙහෙම ෆෝන් එකක් ගන්න වෙන අවස්ථාව වැඩි. ඊළඟට චතුර සම්පත් automotive engineering degree එකක් කරන්න පුළුවන් දැන් entry වලින් apply කරන්න පුළුවන්. ඔව් පුළුවන්. සෙන්මොන් එකක් technical එකකට entry වලින් apply කරන්න පුළුවන්. ඒ technical එකට basically ඕන වෙන්නේ මම කියලා තියෙනවා කලින් මගේ channel එකේ videos ඇති. අනිවාර්යෙන් entry වලින් apply කරන්න පුළුවන්. ඊළඟට නිම්හර අනන්තනංජ ඔහේ වින්ට් එක පටන් ගන්නවා. ඔව් දැන් ගොඩක් සීතලයි මෙහි. මමත් මේ heat එක දාන් ඉන්නේ. දැන්ට මේ එළිය සෙල්සියස් අංශක 9ත් 8ත් අතර ගානක් කියන්නේ තව ඉස්සරහට ජනවාරි වගේ වෙද්දි ගොඩක් සීතල වෙනවා. ඊළඟට ඊළඟට කො ආර්ට්ස් කරලා ඇවිත් මොනවද අපිට කරන්න පුළුවන්? ආර්ට් කරලා ඇවිත් ගොඩක් තියෙනවා. ඊළඟට ආර්ට් කරලා ඇවිල්ලා කරන්න පුළුවන් අපිට විශේෂයෙන්ම කල්චර්, ඊළඟට ජපනිස් ලැන්ග්වේජ්, ඊළඟට ජපනිස් මොනවද ඒකට කියන්නේ හියුමන් රිසෝස්, ඒ වගේ දේවල් ගොඩක් කරන්න පුළුවන් ආර්ට් කරලා ඇවිල්ලා. ඊළඟට ආර්ටිස්ට් ගොඩක්ම ඩාන්සින්, ඔය වගේ ආර්ට් පැත්තේ මියුසික්, චිත්‍ර, ඒ වගේ දේවලුත් තියෙනවා ආර්ට් පැත්තේ. නිම්සාර වින්ට් එක පටන් ගත්තා. ඊළඟට ජොබ් වීසා ගන්නේ මම කිව්වා ට්‍රේනි වීසා ගත්තා. ට්‍රේනි වීසා කියන්නේ ජොබ් වීසා කැටගරි එකක්. ඉතින් ඊළඟට හරියටම කියන්න බෑ, දැනගත්තම අප්ඩේට් එකක් අහන් ඉන්න channel එකෙන් ජොබ් වීසා ඉක්මනටම ගනි. සඳමාලි thank you. ඊළඟට ට්‍රේනි වීසා වලින් ජපන් එන එක හොඳයිද? ඔව් එහෙමයි. දේව් ට්‍රේනිසලින් ජපන් ආවට පස්සේ ඒක ඉවර වුණාට පස්සේ අනිවාර්යෙන් ලංකාවට යන්න ඕනේ. වීසා එක චේන්ජ් කරන්න ටිකක් අමාරුයි. ලංකාවට ගිහිල්ලා පුළුවන් චේන්ජ් කරන්න ස්ටුඩන්ට් වීසා වලට. හරි ඊළඟට වීසා එක චේන්ජ් කරන්න පුළුවන්. හැබැයි අපි ගැප් එක හරියට බහන්න ඕනේ ડોකියුමන්ට්ස් වල. ඇයි ට්‍රේනිසා ගිහිල්ලා ලංකාවට අපි ට්‍රේනිස් එන්නේ ජොබ් එකක් පුරුදු වෙන්නේ, ඒක පුරුදු වෙලා ලංකාවට ගිහිල්ලා මේ වෙන ජොබ් එකක් කරනවා කියලා තමයි ගොඩක් වෙලාට දාන්නේ. එහෙම වුණොත් වීසා එක මාරු කරන්න ටිකක් අමාරු නිසා හැබැයි ස්ටුඩන්ට් වීසා වගේ දාන්න පුළුවන්. ට්‍රේනිං වීසා එකේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා, කෙටි කාලිනව තමයි එන්න පුළුවන්. ඊළඟට උදේ කුමාර ජපාන එයාපෝට් එකෙන් බැස්සාම අපි එයාපෝට් එකේදීම ID කාඩ් එකක් හදාගන්න ඕනේ. ඔව් අපිට හදලා දෙනවා. මේ ID කාඩ් නෙමෙයි, අපි ලංකාවේදී අපි සයිරු කාඩ් කියන මේ කාඩ් එක වීසා වීසාකට අපිට හම්බෙනවානේ. ඒ සයිරු කාඩ් එක තමයි අපේ ඩෙන්ටි එක. වෙනම ID එකක් දෙන්නේ නැහැ අපිට. ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා මේ එයාපෝට් එකෙන් බැස්සාම අපි ට්‍රේනිං වීසා ස්ටුඩන්ට් වීසා එවත් එයාලට මේ වර්කින් පර්මිට් එක ගහන. ඊළඟට සීල් එක ගහලා තමයි මේ ඇතුළත් කරගන්නේ. විශේෂයෙන්ම ඊළඟට ඇඟිලි සලකුණු ගන්නවා, ඇස්මා ගැසලා මේ සලකුණු ගන්නවා. ඒ වගේ අරගෙන මේ ජපානයට ඇතුල් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ සර්විස් කාඩ් එක අතේ තියාගෙන යන්න ඕනේ අනිවාර්යයෙන්. ඊළඟට ස්කෝලර්ෂිප් ඒ ගැන කතාව කලින් කිව්වා. ඔව් සිතුම්ගමගේ ඔටෝමොබයිල් ගන්න සෙම්මොන් ගියොත් අවුරුදු 3යි. සෙම්මොන් ටෙක්නිකල් ගියොත් ඔටෝමොබයිල් වලට අවුරුදු 3ක් තියෙනවා. යුනිවර්සිටි ගියොත් අවුරුදු 4යි. සම්පත් නියුෂන් ඔටෝමොබයිල් සෙම්මොන් ගිහින් අපිට ටොයෝටා, නිසාන් වගේ කම්පැනි වල ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඔව් අනිවාර්යෙන් පුළුවන්. ලොකු කම්පැනිස් වල ජොබ්ස් තියෙනවා ඔටෝමොබයිල්ස් වල. ඔටෝමොබයිල් කරොත් ගොඩක් ජොබ්ස් තියෙනවා. හොඳ කම්පැනිස් වල පඩිත් වැඩි, ඒ වගේ ජොබ්ස් තියෙනවා. ඊළඟට ට්‍රේනිසා මලීෂ ගමගේ ට්‍රේනිසා ජොබ් ඇවිල්ලා කරන ජොබ් එක කීයක්ද? බේසික් එක පඩි යෙන් ලක්ෂ 180,000ක් වගේ තමයි. ඊට වඩා ලැබෙනවා නම් ඉතින් උපරිම ලක්ෂ 2ක් වගේ යෙන් වලින් හොයාගන්න පුළුවන්. ඒ අතරින් ඔයාලට ටැක්ස් ඒවා මේ වගේ වෙලා ටිකක් කැපෙනවා. ඒවත් කරලා කොහොමත් 180,000ක් වගේ මුදල් තමයි බේසික්. ඊට වඩා වැඩි තැන් ඇති සමහර විට ටෝකියෝ පැත්තේ. එහෙම හරින්දු ඉසාර නිහොංගු ගක්කෝ එක එක්සෑම් ටිකක් අමාරුයි. ඒව පාඩම් කරොත් අවුලක් නැහැ, හරියට පාඩම් කරගන්න. ඒව පාස් වෙන්න ඕනේ අනිවාර්යෙන්. ඊළඟට
sana mga libot jo lang school ke duration ka ud ekol ek hamara kata wage adu karanna puluwan da ek exams ehema hondata karagatta o eka tama man kalin video ekak kala dina aduwata japan yanne kohomada kiyala eke di man kiyala dina n2 wage ikmanta pass unoth apita language school ekak avuruddeng wage graduate wenna puluwan etoda ilanga avuruddu fees gewan wenna eka godak watina eka nisa ehema puluwan nisa e gana salakilimath den nimha gadan je mehe sattu sukotun bala ganna wage මද ඔහෙ බලා ගන්න නෑ මෙහෙ පොඩි ළමයි වගේ තමයි සතු වංග බලා ගන්න විශේෂයෙන්ම ගෙවල් ඇතුලේමයි තියාගන්නේ හොතල් සතුන් ඊළඟට එයාලා ගොඩක් හැමදාම ඇවිදින්න එක්ක යන බල්ලොන් වෙනවා ඊළඟට කැම බීම ඒ හැමදේම මිනිසුන්ට වඩා සතු සත්ත්වින් ඉන්න ජපානේ එහෙම තමයි ගොඩක් සතු පොඩි ළමයි මෙහෙ නැති නිසා ගොඩක් අයට මේ ගොඩක් අය සතු හදන්නේ පොඩි ළමයි වෙනුවට ඉතින් පොඩි ළමයි වගේ අඳුන් අඳනවා ගොඩක් මගේ වීඩියෝ එකක් ඇති බලන්න. ඒකෙත් ඇති යාට අන්ද නැඳුන් එහෙම දාලා තිනවා. ඊළඟට ඔව් නවල් මදුන් ෂර්ඩ් ලක්ෂන් ටෙක්නිකල් කෝලෙජ් වල සයිබර් සිකියුරිටි තියෙනවා. ප්‍රෝග්‍රෑමින් කියලා තියෙනවා. කැටල කැටගරිස් තුල තියෙනවා. ඉගෙන ගන්න පුළුවන්. ගොඩක්ම ටෝකියෝ පැත්ත තමයි තියෙන්නේ. ඊළඟට ඊළඟට අනිෂා හේම හනිහා අනිෂා කාන්සිහ හේමසිරි අයියේ යුනිවර්සිටි අවුට් වුණාට පස්සේ හම්බ වෙන මේන් ජොබ් එකකට කීයක් වගේ හම්බ වෙනවද ඒක ජොබ් එකට අනු වෙනස් පැත්ත අනුවත් වෙනස් ඉතින් මං කියව බේසික් 180000 ඉඳලා ඊළඟට 230000 300000 වෙනකන් හම්බ වෙනවා ටෝකියෝ වල නම් පඩි වැඩි සාමාන්‍යයෙන් එහෙමයි තව කොච්චර කාලයක් ඇයිද කියලා ඉතින් ජොබ් විසන්න ඉක්මනට ගනි කොරෝනා තත්ත්වෙත් එක්ක වෙනස් වෙන්න ඉඩ තියෙනවා ඒක නිසා හෙත් ඉක්මනට ගන්නවා කියලා තමයි රජයෙන් කියලා තියෙන්නේ දැනට ට්‍රේනින් වීසා එව ගන්නවා මදුශංකර් ඔටෝමොබයිල් සෙම්මුණේ සාමාන්‍ය මොන වගේ ජොබ්ද ගන්න තියෙන්නේ මැකැනිකල් ජොබ්ස් තමයි ඔටෝමොබයිල් පැත්තෙන් තියෙන්නේ සෙම්මුණ එකකදී ගොඩක්ම කාර් හදන්න කාර් ගලවන්න සෙටින් කරන්න ඊළඟට සර්විස් ස්ටේෂන් ඔයගේ පැත්ත ඊළඟට සේල්ස් පැත්තක් තියෙනවා ගොඩක්ම සේල් කරන්න ඒවත් තියෙනවා කිං ආ මිනිස්සු හොඳද කියලා අහනවා මිනිස්සු ගොඩක් හොඳයි නරකයත් ඉන්නවා කොහෙත් නරකයි ඉන්නවා ඉතින් ගොඩක්ම හොඳයි ආචාර ධර්ම පැත්ත ඊළඟට දේව් ට්‍රේනින් විසාවිලා SSW වලට මාරු වෙන්න පුළුවන් නේද ඔව් පුළුවන් මාරු වෙන්න පුළුවන් මාරු වෙන්න පුළුවන් ඒකට මේ JLPT N4 exam එක තියෙන්න ඕනේ තාරිකා ගයසි ගෑන් ළමයිට තනියෙන් ඇවිත් ඉන්න අමාරු වේද පුළුවන් හැබැයි මහන්සි වෙන්න ඕනේ ගොඩක් ගෑන් ළමයින්ට මහන්සි වෙන්න ඕනේ ඉතින් මොකද ගෑන් ළමයි පිරිමි ළමයි කියලා වෙනසක් නැහැ ජපානයේ ආවට පස්සේ ගොඩක් මහන්සි වුණොත් මේ සාර්ථකව මේ මෙහෙදී ජීවත් වෙන්න පුළුවන් ඉතින් නිම්හාර දන්න ජෙපෙට් ෂොප් එක බ්ලොග් එකක් කරන්න පුළුවන් පෙට් ෂොප් එක බ්ලොග් එකක් දැනටමත් කරලා තින්නේ මේ ගිහිල්ලා බලන්න පුළුවන් channel එක ඇති 2 ලක්ෂ මාසිත යකුසලා දැන් නැද්ද ජපානයේ යකුසලා ඉන්නවා එයාලා දැන් වෙන බිස්නස් කරන්න යකුසලා ගැන ඉස්සරහට වීඩියෝ එකක් කරන්න හිතන් ඉන්නේ යකුසලා ඉන්නවා එයාලා වෙන බිස්නස් කරන්න වෙන වෙන බිස්නස් I think ඔව් කින්ගර් වි ප්‍රෝග්‍රෑමින් උත් ගොඩක් වෙලාවට ටෙක්නිකල් ස්කූල්ස් වල මේ ජපනිස් වලින් තමයි තියෙන්නේ සොෆ්ට්වෙයාර්ස් ඔක්කොම ජපනිස් ඒක නිසා ලැන්ග්වේජ් එක ඉම්පෝටන්ට් ඉතින් කුසුම් ලංකාවේ මැනේජ්මන්ට් ලින්ක් එකක් තියෙන කෙනෙක් ජපාන් වල ජොබ් එකක් හොයාගෙන ඉස්සලාම ස්ටුඩන්ට් වීසා එක ගොඩක් හොඳයි කියලා මම නම් හිතන්නේ පොඩි ඩිරෙක්ට් මැනේජ්මන්ට් ඩිග්‍රී මැනේජ්මන්ට් පැත්තෙන් ජොබ් මේ ඩිග්‍රී එකක් තිබ්බ කියලා ලැන්ග්වේජ් එක නැතුව ජොබ් එකක් දෙන්නේ නැහැ ඒක නිසා මේ ඉස්සලාම ස්ටුඩන්ට් වීසා අවිල්ල ඊට පස්සේ ජොබ් එකට යන එක හොඳයි කියලා මම හිතනවා ඊළඟට දුලංග සබන් N4 කළාම ඇති මේ ට්‍රේනින් වීසා වලටයි ස්කිල් වීසා වලටයි ඔව් ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා SL high capacity hub සිසුව කාල part time job කොහොමද මේටි part time සිසුව කාල ටිකක් අඩුයි factory වල තමයි ගොඩක්ම jobs තියෙන්නේ
හොයාගත්තොත් හොයන්න පුළුවන් උත්සාහ කරොත්. හැබැයි ටිකක් අමාරු ජොබ් තියෙන ෆැක්ටරි වල කෑම හදන තැන් ඒ වගේ දේවල් තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් දුලංග සුබන් දැන් කීයක් විතර යනවාද කියලා අහන්නේ. ට්‍රේනි වීසා ස්කිල් වීසා වගේ නම් ලක්ෂ 8ක් වගේ ඇයි ලංකාවේ මුදලින්. ස්ටුඩන්ට් වීසා නම් ලක්ෂ 15ක් විතරයි. එහෙම තමයි. හොඳයි. ඕකේ. ලං මෙහෙ තනියමද? ඔව් තනියෙන් ඉන්නේ. ඊළඟට අහලා තියෙනවා නෑ එහෙම ෆෝරින් කෙනෙක් කියලා එහෙම අවුලක් නෑ. වෙනස්කම් කරන මිනිස්සු ඉන්නවා ටිකක්. එහෙම හැමෝම එහෙම නෑ. මදුසංක ඩීඑල්පීටි එක්සෑම් එකේ ස්කූල් එකේමද කරන්නේ නැත්නම් ලංකාවේ වගේ වෙනම තැනකද කියලා අහලා තියෙනවා. නෑ ස්කූල් එකේම කරන්නේ නෑ, වෙනම තැනක කරන්නේ. වට වෙනම මෙහි තියෙන යුනිවර්සිටිස් තමයි ගොඩක් ලාට ගන්නෙ. ඉඩ තියෙන නිසා ලොකු යුනිවර්සිටිස් ගන්න දෙයක් නම් මොකද සෝෂල් ඩිස්ටන්ස් නිසා. ඉතින් වෙනම යුනිවර්සිටි එකක පවත්වන්නේ ඒවට යන්න වෙනවා. ගිහිල්ලා තමයි මේ අපි ලංකාවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව හරි ඒ වගේ ගිහිල්ලානේ අපි ඉල්ලන්නේ. ඒ වගේම තමයි මෙහෙත් ඉස්කෝලෙන් තියන්නේ. මේ ෂෙහන්දා සිබාවල ජොබ්ස් හොඳයි. ඒ පැත්ත ටෝකියෝ වලටත් ළඟ නිසා කොහොමත් ජොබ්ස් තියෙනවා පාර්ට් ටයිම් පැත්තෙන්. එවරිතින් විත් ඉෂාන් මං කිව්වා ස්ටුඩන්ට් ලෝන් එකක් අහලා ගෙවාගෙන ගේමක් ගහන්න පුළුවන්ද කියලා අහනවා. පුළුවන් උත්සාහ කරොත් මින්ද කැප කරන් වෙනවා, මහන්සි වෙන්න වෙනවා. කෑම බීම ඉක්මනට කාලා නිදාගන්න වෙලා බඩු කරලා ගොඩක් මහන්සි වුණොත් අනිවාර්යයෙන්ම මේ හොයාගන්න පුළුවන්. ඕකේ. නොලෙජ් ඔෆ් ද කිං ජපානේ හොඳ පැත්ත මොකක්ද? අපි ඉගෙන ගන්න ඉන්න එහෙම ඉගෙන ගන්න නම් හොඳ පැත්ත නගෝයා. නගෝය පැත්ත නිදහස ඉගෙන ගන්න හොඳයි. ඊළඟට ෆුකුඕකත් හොඳයි. ඒ දෙපැති දෙක හොඳයි. ටෝකියෝ පැත්ත පොඩ්ඩක් හම්බ කරන්න හොඳයි. ඊළඟට ඉංජිනේර කෙනෙක්ට කීයක් හම්බ වෙනවා? ඉංජිනේර කෙනෙක්ට සාමාන්‍යයෙන් හොඳම සිවිල් ඉංජිනේරින් වලට ලියන වලින් ලක්ෂ 6ක් 7ක් ලක්ෂ 10 වෙනකම් පඩි දිනවා. ඒ කියන්නේ ගොඩක් පාකටකට ගිය කට්ටියට ජපනිස් අයට ෆොරින් කෙනෙක්ට ගියත් ලක්ෂ 5න් උඩ පඩියක් හම්බ වෙනවා යන් වලින්. යබැටින් අමාරි ෆොරින් අයට. මල් මහේෂි ලේනාරච්චි ගොම්ම හොඳයි, සීතලයි. හැබැයි සීතල කාලේ ටිකක් අමාරුයි. ඊළඟට තාරිකා ගයාශි ස්ටුඩන්ට් වීසා වලදී හොස්ටල් ලැබෙනවද? හොස්ටල් ලැබෙනවා. හොස්ටල් තියෙන ස්කූල් වලින් නැති ඒවායින් හම්බෙන්නේ නැහැ. අපාර්ට්මන්ට් ගන්නවා. ඊළඟට අහලා තිනවා සඳමාලි බොත ජොබ් දෙකක් කරද්දී අහුවෙන්නේ නැද්ද? ජොබ් දෙකක් කරන්නේ අහුවෙන්නේ නැති වෙන කරන්න අතට සල්ලි දෙන ජොබ් එකක් හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් අහුවෙනවා. එක ජොබ් එකක් කරා අනිත් ජොබ් එක අතට සල්ලි දෙන එකක් හොයාගන්න වෙනවා. එහෙම ජොබ් එකකින් හොයාගන්න මහන්සි වෙන්න ඕනේ. ඩ්‍රයිව් නගය හොඳයිද? ජොබ් තියෙනවා නගය පැත්තකින්. වීසා වලට හොඳයි. ජොබ් සාමාන්‍යයෙන් තියෙන හොයාගන්න පුළුවන්. බෙපුත් හොඳයි අහලා තියෙන විදිහට. ඊළඟට අහලා තිනවා නිම්සාර දන යුනිවර්සිටි හොස්ටල් හොඳයිද පහසුකම්? ඔව් හොඳයි. ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් හොස්ටල් පාරණයි ටිකක්. පාරණ වුණාට ෆැසිලිටීස් පැත්ත ගොඩක් හොඳයි. ලංකාවේ හොස්ටල් වලට ගොඩක් හොඳයි. ඉතින් බය වෙන්න එපා. ඊළඟට අහලා තිනවා මාලීෂා ගමගේ ට්‍රේනින් වීසා ඇවිල්ලා පැය 24ක්ම වැඩ කරලා ගොඩක් මහන්සි වෙලා ලක්ෂ 5ක් වගේ හොයන්න බෑද? ට්‍රේනින් වීසා උපරිම මේ යෙන් වලින් ලක්ෂ 80000ක් වගේ 180000 2,00,000 අතර තමයි හොයන්න පුළුවන්. මොකද part time jobs කරන් තහනම් එක job එකයි ගන්න පුළුවන්. ඕකේ. 1 year school එක නෝන ජනවාරි ඉන්ටෙක් නෑ. එහෙම නෑ. අපිට කියන්නේ කියලා ඉල්ල ගන්න පුළුවන් ජනවාරි. අනිත් ඒවට දාලා අපිට ඉක්මනට graduate වෙන්න පුළුවන්.
ඉළඟට මදු සංක නග සිටියගින් 40මින් වගේ පොඩ්ඩක් ඇතින් ඔගකි සිටියග ඉන්න කෙනෙට ජොබ් අඩු වේදයි ඔගකි සිටිය ඔගකි සිටිය ගැන හරිටම දන්නේ නැක ගැන හොයලා කියන්න පේජ් එකට මැසේජ් එකක් දාන්න පස්සේ හොයලා කියන්න හරිටම දන්නේ ද ඩ්‍රයිව මම ජූලි ඉන්ටෙක් එකේ ඇප්ලයි කරලා ඉන්නේ එවනකොට එන්න පුළුවන්ද එවනකොට එන්න පුළුවන්ද කියලා හරියටම දැනට කියන්න මාරි මොකද කට්ටිය දැන් තාම ගිය අවුරුද්දේ කට්ටිය අරන් නැති නිසා තාම පොඩ්ඩක් කල්යයි කියලා හිතනවා නිම්හාක දන්න ජීනියස්ගේ හොස්ටල් බ්ලොග් එකක් බලමු ගේන්න ගේන්න බලන්න ඉස්සරහට ඔව් හොඳ ජොබ් එකකට යන්න හොඳ පඩියකට යන්න පුළුවන්ද කියලා අහනවා ස්ටුඩන්ට් වීසා වලට පස්සේ ඔව් ඔයාගේ ක්වලිෆිකේෂන්ස් හොඳයි නම් අනිවාර්යෙන් JLPT and TOEFL ඩොට් අවුඩ් එයාට අනිත් ඉංග්‍රීසි ක්වලිෆිකේෂන්ස් ඒ වගේම වෙන එක්සෑම්ස් කරලා ඒ වගේ ක්වලිෆිකේෂන්ස් තියෙනවා කම්පියුටර් එක්සෑම්ස් තියෙනවා ඒ වගේ දේවල් වලින් ක්වලිෆිකේෂන්ස් හදාගෙන ඉස්සරහට ගියොත් හොඳ ජොබ් එකකට ගිහිල්ලා පඩි ගොඩක් ලොකු ගාණක් හම්බ වෙනවා ජොබ් එකකට යන්න පුළුවන් හැබැයි ඉතින් මහන්සි වෙන්න ඕනේ ජොබ් කරන ගමන් ඉගෙනගෙන මහන්සි වෙන්න ඕනේ එහෙම කින් ආරුයි භූමිකම්ප සැරටම එනවත් නැහැ මම ඉන්න පැත්තේ නම් සැරටම ඇවිල්ලා නැහැ තයිෆුනන් ඇවිල්ලා තියෙනවා තයිෆු එකක් තමයි එක සැරේ දැක්කේ භූමිකම්ප නම් මම ඉන්න පැත්තේ පොඩි පොඩිය ඇවිල්ලා තියෙනවා ඒත් ලොකුට තාම ඇවිල්ලා නැහැ ඊළඟට ඊළඟට අහලා තියෙනවා හරි බලමු තව ඉස්සරහට කියලා හරි සඳමාලි බොතේතු JLPT exams ලංකාවේ කරද්දී ජපානයේදී කරද්දී papers නැහැ එකමයි දෙකම එකයි එකම paper එක තමයි කරන්නේ එකම වෙලාවෙ exam එක තියන්නේ කිසි වෙනසක් නැහැ හරි sign afla කනගාව ගොඩක් හොඳයි job තියෙනවා spot time jobs වලටත් හොඳයි කනගාව කියන්නේ ගොඩක් හොඳ පැත්ත top 10 I ඔයාලා කරපු වයස 18 කෙනෙක්ට ස්ටුඩන්ට් වීසා ඉන්න පුළුවන්ද? පුළුවන් ස්විම් සහතිකය අවුරුදු 12ට හෝ 13ට වඩා ඉගෙනගෙන තියනවා කියලා තියෙන්න ඕනේ. ඊළඟට අහලා තියෙනවා හරි. දිල්ස අප්‍රේල් ඉන්ටෙක් එකට ගිහින් අපිට අවුරුදු දෙකම යන්න නැතුව ග්‍රැජුවේට් වෙන්න පුළුවන්. ඔව් පුළුවන්. මම ඒක මම කලින් වීඩියෝ එකෙත් කියලා තියෙනවා අප්‍රේල් ගිහිල්ලා කලින් ඉගෙනගෙන N2 පාස් වුණොත් අපිට කලින් ග්‍රැජුවේට් වෙන්න පුළුවන් ඉල්ලලා. එහෙම වුණොත් එහෙම වෙච්ච අයත් මම දන්නවා. මේ ඉතින් N2 වගේ පාස් වෙලා ඉක්මනට ග්‍රැජුවේට් වෙන්න පුළුවන්. එතකොට හොඳ ස්කූල් එකක් හොයාගන්න පුළුවන්. ඊළඟට ඔක්කොම ස්ටුඩන්ට්ස් වලට කනගාව හොඳයි. ප්‍රශ්නයක් නැහැ කනගාව වල part time jobs උත් හොඳයි. ඔකිනාව පැත්ත ප්‍රදීප් සුගසිං ඔකිනාව කියන්නේ තියන රස්නේ පැත්තක් ජොබ්ස් හොඳයි කියලා දිනවා පඩි අඩුයි හැබැයි පැයට ගෙවන ගාණ අඩු වුණාට ජොබ්ස් එහෙම තියෙනවා පැය ටිකක් රස්නේ පැත්තක් ජපානයේත් වෙනම ඒක දූපතක් නිසා දුලංග සබනේ ඔව් ස්ටුඩන්ට් වීසා වලට N4 අවුලක් නැහැ ඇති N5 එකක් ඇති ඒත් N4 N3 ඉගෙනගෙන යන එක වඩාත් හොඳයි කියලා මම කියන්නේ Okay. Precious minutes, please answer. In Sri Lanka, some people charging money to send us Japan by companies after went to Japan. We want to work illegally in Japan. So is it possible? No, it's not illegal, but a lot of people making fake documents. That's a problem. Then you can go to Japan, but after that, they don't have responsibility about your salaries and your accommodations. That's why a lot of people in Japan they are in trouble because of company visa. Some people don't have their salary after 3 months. There are a lot of issues. That's why I don't recommend company visa. But if you want to try, but I don't recommend. That's why I don't recommend company visa. Okay. ඊළඟට ඔව් නිම්හාක දානංජ මේ ගේමින් පැත්ත ගොඩක් දියුනේ මේ ගේමින් ක්ලබ්ස් තියෙනවා ඊළඟට
gaming communities තියෙනවා වෙනම තියෙනවා gaming පැත්ත gaming PC gaming laptops වෙනම තියෙනවා මේ game කියන්නේ එක පිස්සුවක් වගේ මේ වෙනම තැනුත් තියෙනවා වෙනම games වලට හදපු computer games උත් එහෙමයි game කියන්නේ game ලෝකයක් ජපානයේ කියන්නේ මම කලින් ලීඩියක් කරලා තිනේ ඒක බලන්න ඊළඟට තාගින්දු ගුණසේන නගරවල part time හොයන්න නැහැ එහෙම නැහැ ඔයාගේ language එක සාමාන්‍යයෙන් හොඳයි නම් නගරවල part time jobs හොයාගන්න පුළුවන් අවුලක් වෙන්නේ නැහැ මේකයි කියන්නේ language එක හදාගෙන ඉන්න කියලා ගොඩක් දුරට නෑ ඒ කියන්නේ WhatsApp status director general Tokyo කියලා තිබ්බට ඒක මේ eligibility එකේ seal එක වදින එක වෙන්නේ නැති Tokyo මද වැටෙන්නේ කියලා හරියටම කියන්නේ Tokyo එකත් වෙන වෙන city දිනවා ඉතින් එහෙම වැටෙන්න පුළුවන් king are ලංකාවේ මෙහෙන් scholarship කියන්නේ හැමෝටම scholarships දෙන්නේ නැහැ university එකේ GPA එක වැඩි ඒ වගේම EJ exam එක කරලා ඒකේ ගොඩක් 300ට වඩා ලකුණු තියෙනවා නම් ඒ වගේ අයට මේ scholarships apply කරලා බලන්න පුළුවන් ඒ කියන්නේ තවත් විස්තරතු ඉස්සරහට video එකක් ගන්නවා okay ඊළඟට හරි ඉතින් තව ප්‍රශ්න ගොඩක් තියෙනවා දැන් වෙලාවත් එකයි ගානයි ඊට තව බලමු තව ප්‍රශ්න ඉවර නැහැ කට්ටිය ඉතින් ඊළඟට අලුත් ප්‍රශ්න මොනවද තියෙන්නේ 22 අප්‍රේල් අප්ලයි කරලා තියෙන අයට එන්වල්ඩ් ඒ තමහකට කියන්න බෑ එලිජිබිලිටි පිළිවෙලට ගනි පොඩ්ඩක් ඉන්න ඊළඟට නෑ චනි දුකාවිස ජපන් ස්කෝල වලින් ඉන්ටර්විව් වලට අනිවාර්යෙන් කෝල් කරනවා නෑ එහෙම ගන්න ඒවත් තියෙන ගොඩක් වෙලාට ඉන්ටර්විව් එකක් කරනවා ස්කයිප් එකෙන් වගේ video call link කරන්නේ ගොඩක් වෙලාවට එහෙම කරයි school link interview එකක් නැති ඒවත් තියෙනවා visa apply කරන්න ඕනේ මාස කීයකට කලින්ද int එකට ඒක මාස 4කට කලින් වගේ කරොත් ඇති වෙයි සමහරවිට හැබැයි qualifications තියෙනවා නම් ඉක්මනට පුළුවන් මෙහි ගණන් වැඩිම apple tools ද samsung මෙහි apple tools ගණන් වැඩි සාමාන්‍යයෙන් ඒ ෂුරු පින්තෝ එන්ට්‍රිවලින් ජොබ්ස් නැහැ එන්ට්‍රිවලින් තියෙනවා හැබැයි අර ඒකට කියන්නේ මොනවද බ්ලූ කලර් ජොබ්ස් ඒ කියන්නේ එච්චරම මේ පඩි එහෙම හොඳ නැහැ ඒ වගේ ජොබ්ස් වලට යන්න පුළුවන් හැබැයි එච්චරම හොඳ නැහැ රෙකමෙන්ඩ් කරන්න බෑ ස්ටුඩන්ට් විසා අල්කනෝ ඩෝ ගේමින් චරි ස්ටුඩන්ට් විසාවත් ස්ටුඩන්ට් විසා අපිට ඉස්සෙල්ලාම සාමාන්‍ය අවුරුද්දේ මාස 3ක් වගේ තමයි ලංකාවෙන් දෙන්නේ ඇවිල්ලා එක රිනියු කරන්න පුළුවන් දිගටම එහෙම කරලා ඉන්න පුළුවන් පසින්දු අනුරා ජපානයේ කැමති අපි ජපානයේ වෙත් නවතිනාටද නැත්නම් ඉගෙනගෙන යනට එහෙම විශේෂයෙන්ම මෙයාලා කැමති ඉගෙනගෙන යනවට හැබැයි එහෙම අවුලක් නැහැ ඉතින් ඔයාලට අවශ්‍ය නම් ඉන්න පුළුවන් හදාගෙන එහෙම විහංග අවශ්‍යද අවුරුදු 26න් එන්න අවුලක් නැහැ පුළුවන් 26 කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ එන්න පුළුවන්. පසින්දු අනුරාද එකට උත්තර දුන්නා ඊළඟට හරි. සඳමාලි බොතජු ටෝකියෝ වල අනිවාර්යෙන් ඉමිග්‍රේෂන් කෝල් එනවා. අනිවාර්යෙන් එනවා කියලා එකක් නැහැ. ඒ කියන්නේ එහෙමත්ම කෙනෙක් තමයි එන්නේ. වෙ ගොඩක් වෙලාට එනවා ටෝකියෝ වල. සරම ඉමිග්‍රේෂන් එක සිනාගා ටෝකියෝ ඉමිග්‍රේෂන් එක නිසා අනිවාර්යෙන් එන වෙලාවල් තියෙනවා අනිත් ඉමිග්‍රේෂන් වලට සාපේක්ෂව ඕසකා වල part times හොඳයි සාමාන්‍ය ටෝකියෝ මාගේ මට්ටමකම තියෙනවා language school ටෝකියෝ පැත්තේ ගොඩක් වෙලාවට මේ hostel තියෙනවා එතකොට දෙනවා ඊළඟට අකිල eligibility අපෝයි පිළිවෙලට ගන්නේ ගොඩක් set විදිහට මොකද එක පාට ගන්න බෑනේ එක පිළිවෙලකට ගන්න එහෙම වුණොත් ඊළඟ කට්ටියට අලුතෙන් එන අයට ටිකක් පරක්කුයි ලංකාවේ ස්කෝලර්ෂිප් එක 110ට අඩුවෙන් එන්න පුළුවන්
හැබැයි හරි ස්කෝලර්ෂිප් එකක් හම්බෙන්න ඕනේ. SSW ගැන මම ඉස්සෙල්ලා කිව්වා දිල්ෂාන් මේ SSW කියන්නේ මේ ප්‍රධාන වශයෙන් කැටගරි 14ක් තියෙනවා specified skilled visa skill visa කියන එක. මේකේ කැටගරි 14ක් තියෙනවා construction ඔය වගේ එක එක දේවල් construction food and beverage වගේ දේවල්. හැබැයි ලංකාවට දෙන්නේ කැටගරි දෙකයි එක කැටගරි එකක් food and beverage අනිත් එක මේ තමයි කියාගේ සාත්තු සේවක. ඉතින් ඔය කැටගරි දෙක යටතේ යන්න පුළුවන් N4 exam එක ඕනේ. මේ කැටගරි දෙකට වෙනම skill exams තියෙනවා. Food and beverage එකට වෙනම එකක්, එවාගින් වලට වෙනම එකක්. ඉතින් මේ exam දෙක pass වෙනවත් ඕනේ skill test. ඒක pass වුණාට පස්සේ විදේශ සේවකෙන් යවනවා. ඔයාලට කිසි බයක් වෙන්නේ නැහැ. ඒගොල්ලොන්ගෙම මේ රජයේ මාර්ගයෙන් යන්න පුළුවන්. ඊළඟට නිම්හාව දනංච garbage එකෙන් බැහැර කිරීම කොහොමද? Garbage කියන්නේ ඒවා වෙනම වෙන් කරන්න ඕනේ. බෝතල් වෙනම, වීදුරු වෙනම, පොලිතින් වෙනම, ඒ කියන්නේ දිරණ ජාති වෙනම එහෙම වෙන් කරලා තමයි දාන්න ඕනේ ජපානයේ නීතියට අනුව. ඉතින් ටිකක් අමාරුයි garbage වෙන් කරන්න. ඒක ජපානයේ නීතිය හැබැයි. Everything with Ishan job දෙකක් කරවත් පාඩම් වැඩ වලට එහෙම අවුලක්. ඒක තමයි job දෙකක් කරන එක ටිකක් අමාරුයි. නිදා ගන්න තියෙන කාලෙත් අඩුයි. ඒ අතරේ පාඩම් වැඩ කරගන්න කියන්නේ ඉතින් ටිකක් අමාරු වැඩක්. ඒක උත්සාහ කරවත් පුළුවන්. කට්ට කාගෙන ඉන්න ඕනේ අවුරුදු 4. එහෙම තමයි. අපිත් එහෙම හිටියා. ඔව්. මාධ්‍ය සංක හරියටම 2021 ඔක්ටෝබර් ඉන්ටෙක් එක පෙබ්‍රවාරි යන කිව්වට ඔව්. නිශ්චිතව ගන්න දවසක් තාම තීරණය කළා නැහැ. ඔක්තෝබර් එක ඔව්. ටිකක් කාලයක් බලන් ඉන්න වෙයි. මොකද හරියටම කියන්න අමාරුයි. කලින් හම්බෙච්ච අයට ඉස්සෙල්ලා යන්න දෙයි. සාගද තිලකට ලංකාවට එන්න මම ලංකාවට ළඟදී එන්න වෙන එකක් නැහැ. හරි. නොලෙජ් එකට කියව පැවිසට් වඩා අහු ඒ කියන්නේ අහුවෙන්නේ ටැක්ස් එක යන ජොබ් දෙයක් කරොත් නැත්නම් අතට සල්ලි හම්බෙන එකක් කරොත් අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැති ඒවත් තියෙනවා. ඒවා පරිස්සමෙන් කරන්න ඕනේ. දිල්ෂා ජොබ් එකකට සුදුසුකම් හදාගන්නේ කොහොමද SSW එකට? ඇයිසෙල්ලා කිව්වා JLPT Japanese language proficiency එකේ info exam එකයි ළඟට කියාගින් නම් කියාගින් වලට skill test එකක් තියෙනවා වෙනම ඒවා විදේශ සේවකෙන් දැනුවත් කරයි ඊළඟට අනිත් එක food and beverage වලට වෙනම exam එකක් තියෙනවා skill exam එකක් ඒ දෙක කරන්න ඕනේ ඒ දෙක කරවත් යන්න පුළුවන් හරි ඉතින් live එක private දාන්නේ public කරන්න හරි. හරි. ඉතින් දැන් පැය දෙකකට කිට්ටුයි. මම එහෙනම් අදට නවත්තන්න ආයෙත් දවසක ලයිව් එකක් එන්න. හිතුවට වඩා ගොඩක් කට්ටිය වෙල් හිටියා. ඉතින් හැමෝටම ස්තුතියි සනා. එහෙනම් තව ප්‍රශ්න තියෙනවා ඒවට ප්‍රශ්නේ මට කමෙන්ට් කරන්න නැත්නම් මගේ Facebook page එක තියෙන එකට මැසේජ් කරන්න පුළුවන්. කමෙන්ට් කරන්න පුළුවන් මේක යටින්. එහෙමනම් මං අදට ගිහිල්ලා නම් දැන් කාලේ ගොඩක් ගියා පැය දෙකකට කිත්තු ඉතින් ගොඩක් ප්‍රශ්න තිබ්බා සමහර වෙලාවට උත්තර දෙන්න බැරුණා සෝරි ඉතින් එහෙනම් වෙන දවසක ආයිත් හම්බෙමු ගොඩක් ස්තුතියි හැමෝම ආවට ඉතින් තවත් මේ වගේම වීඩියෝස් බලන්න ඇත්ත දැනගන්න ජපානය ගැන හැම දෙයක්ම දැනගන්න අපේ channel එකට එකතු වෙන්න එහෙනම් අපි ගිහිල්ලා නම් සෑනාලා ස්තුතියි